product life cycle strategies and ඕනම product එකක් ගත්තහම ඒකට life cycle එකක් තියෙනවා මේකේ කතා කරනවා ඒක එක එක stages මොනවද again product එකේ life cycle එක 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 stages මොනවද සහ එක එක stage එකට අදාළව ගන්න තියෙන strategies මොනවද marketer කෙනෙක් විදිහට ඔන්න ඔය කියන කාරණා ටික තමයි මේ පාඩමේදී කතා කරන්නේ අපි ඉස්සරහට යමු කවදි හරි මේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකක් සම්බන්ධයෙන් ක්ලේම්ස් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අපි ක්ලේම්ස් කියලා කිව්වොත් නිකන් අර අර කෙල්ලේ චෝදනා කරන දේ පොයින්ට්ස් නෙමෙයි. සාමාන්‍යයෙන් අර අපි ක්ලේම්ස් කියලා කියන්නේ ඒකේ කතා කරන දේවල් කිහිපයක් තියෙනවා. ඇත්තටම ප්‍රොඩක්ට් එකේ ලිමිටඩ් ලයිෆ් සයිකල් එකක් තියෙනවා. ඒ කියන්නේ ලිමිටඩ් කියලා කිව්වට සමහර ප්‍රොඩක්ට් එක එක ප්‍රොඩක්ට් අනුව එක තමයි එක තීරණය වෙන්නේ කොච්චර කාලයක්ද මේක තියෙන්නේ කියලා. ඒක මාකට් එකේ ස්වභාවය අනුව ඒ කරුණු කාරණා මත තමයි ප්‍රොඩක්ට් එකේ මේ ලයිෆ් එකේ කොච්චර කාලයක්ද යන එක කියලා තීරණය වෙන්නේ. ප්‍රොඩක්ට් සේල්ස් පාස් ත්‍රූ ඩිස්ටින්ක්ට් ස්ටේජස් ඊච් විච් ඩිෆරන්ට් චැලෙන්ජස් ඇන් ඔපචුනිටීස්. එක එක චැලෙන්ජස් වලට මුහුණ දෙදී එක එක ස්ටේජස් වල ඒ වගේම ඔපචුනිටීස් අරගෙන ඒ එක එක ස්ටේජ් එකට ආවෙනික වෙච්ච ඒ වගේ දේවල් තියෙනවා. ප්‍රොෆිට් එකත් එහෙමයි එක එක ස්ටේජ් එකේ එක වෙලාවකට නගිනවා සමහර ඒවා අඩු වෙලා යනවා අන්න ඒ වගේ. ප්‍රොඩක්ට්ස් රික්වයර් ඩිෆරන්ට් ස්ට්‍රැටජිස් ඉන් ඊච් ලයිෆ් සයිකල් ස්ටේජ්. ඒ වගේ මම කලින් කිව්වා වගේ එක එක ස්ටේජ් එකට අදාළව වෙන වෙනම ස්ට්‍රැටජිස් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මාකටර් කෙනෙක් විදිහට අපි අපේ ප්‍රොඩක්ට් එක දැන් ඉන්නේ කොයි ස්ටේජ් එකේද කියලා මොකද අඳුනගෙන ඉන්නවනම් අපිට පහසුයි ඒකට අදාළව ඉම්ප්ලිමෙන්ට් කරන්න ඕන කරෙක්ට් ස්ට්‍රැටජි එක මොකක්ද කියලා තීරණය කරගන්න. එහෙනම් අපි බලමු මොනවද මේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන ස්ටේජස් කියලා. හරි. එක පැත්තකට අපි සේල්ස් සහ ප්‍රොෆිට් දැම්මත් අනිත් කාලයත් එක්ක සේල්ස් ප්‍රොෆිට්ස් කොහොමද වෙනස් වෙන්නේ කියන දේ තමයි ලයිෆ් සයිකල් එක යන්නේ කොහොමද යන්නේ. එතකොට මේකේ සේල්ස් කර්ව් එකකුත් තියෙනවා ප්‍රොෆිට් කර්ව් එකකුත් තියෙනවා. එතකොට ප්‍රොඩක්ට් එකේ ලයිෆ් සයිකල් එකේ ස්ටේජස් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. පළවෙනි එක ඉන්ට්‍රොඩක්ෂන් එක, growth stage එක, maturity stage එක සහ decline stage එක. අපි ප්‍රොඩක්ට් එක හඳුන්ලා දෙනවා. හඳුන්ලා දුන්නාට පස්සේ ටික කාලයක් යද්දී ඒක සේල්ස් වැඩි වෙන්න ගන්නවා. ඒ අවස්ථාවේදී තමයි ප්‍රොෆිට්ස් චුට්ටු චුට්ටු ඔන්න වැඩි වෙන්න ගන්නෙ. ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී ඇත්තටම ප්‍රොෆිට්ස් නැහැ. මොකද හඳුන්ලා දුන්න ගමන් විශාල පිරිවැයන් ගොඩක් විතරයි තියෙන ස්ථාවර සහ විශාල පිරිවැය විශාල ප්‍රමාණයක් තියෙනවා. චුට්ටක් හරි සේල්ස් වැඩි වුණත් අපිට ඒක කවර් කරගන්න බැහැ. ඒ හින්දා ප්‍රොෆිට්ස් නැහැ. ඒ අවස්ථාවේදී සේල්ස් එහෙමටම වැඩි වෙන්නේ නැහැ. උනේ growth stage එකට ආවට පස්සේ තමයි sales එන්න එන්න වැඩි වෙන්න ගන්නෙ. ඒත් profit වැඩි වෙන්නේ චුරක් හිමීට. අපි maturity ආවට පස්සේ ඔන්න profits ගොඩක් වැඩි වෙලා ඒ වගේම sales හොඳ මට්ටමකට ඇවිල්ලා. market එකේ සෑහෙන මට්ටමකට ඇවිල්ලා sales maturity වලට ආවට පස්සේ maturity වල අවස්ථා දෙක තුනක් තියෙනවා ඉස්සරහට කතා කරමු. ඩික්ලයින් වලට එනකොට සේල්ස් එන්නේ අඩු වෙලා යනවා ප්‍රොෆිට්ස් ඊට සමාන්තරව අඩු වෙලා යනවා. මේක ප්‍රොඩක්ට් එකක් කොච්චර කාලයක් growth stage එකේ ඉන්නවද කොච්චර කාලයක් maturity ඉන්නවද ඩික්ලයින් නොවී ආ ඉන්නවද sunlight වගේ අන්න ඒ වගේ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. يعني ඉක්මනට grow වෙනවද maturity level එකේ ගොඩ කාලයක් ඉන්නවද අන්න ඒවා තීරණය වෙන්නේ ප්‍රොඩක්ට් එකේ يعني මාකටර්ස්ලා පාවිච්චි කරන ස්ට්‍රැටජි සහ මේ කම්පිටිටර්ස්ලාගේ එන බලපෑම් වලට හොඳට සාර්ථකව මුහුණ දීලා ඉන්නවද නැද්ද කියන කාරණේත් එක්ක අපි නිකන් සරලව මේ වල ඉන්ඩීප් කතා කරනවා මේ හැම එකක් ගැනම. නිකන් මම කියන්නම් මේ ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී මිනිස්සු ප්‍රොඩක්ට් එක ගැන දන්නේ නැහැ. එකපාර මොකක් හරි
මොකක් ප්‍රොඩක්ට් එකක් දැන් අපි මොකක් හෙයා ඔයිල් එකක් හදනවා. හෙයා ඔයිල් එකක් හදුවම මිනිස්සු දන්නේ නැහැ මෙහෙම අලුත් ප්‍රොඩක්ට් එකක් තියෙනවායි කියලා. එතකොට කවුරු හරි එක්ක රාක්කවල තියෙනවා දැකලා ටෙස්ට් කරන්න ආස කැමැත්තෙන් ඉඳලා මොකද්ද මේ අලුත් ප්‍රොඩක්ට් එක කියලා අර එහෙම පාවිච්චි කළා බලනකොට තමයි දැනගන්නේ මෙහෙම මේක හොඳයිනේ එහෙම කියතර ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මිනිස්සු දන්නේ නැහැ. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි එක්ක දැන් හිතමුකෝ අපි හිතමුකෝ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නත් පුළුවන් කම්පැනිස් කියලා සමහර අලුත් තෙන් පටන් ගන්න කම්පැනිස් වලට එහෙම එකපාර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න හැකියාවකුත් නැහැ. එතකොට මිනිස්සු දන්නව හරි අඩුයිනේ. දැන් අපි හිතමු ලොකු මහ පරිමාණයෙන් පටන් ගත්ත එකක් කියලා. එතකොට යාළු සිද්ධ වෙනවා ගොඩාක් මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඉන්ට්‍රොඩක්ෂන් ලෙවල් එකේදී ගොඩාක් මිනිස්සුන්ව දැනුවත් කරන්න වෙනවා. මොකද මිනිස්සු මේක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔය ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී ඔය අත්හදා බලන්න හරි මිලදී ගන්න මිනිස්සු ඉන්නවනේ. එන්නේ ඒගොල්ලන්ට කියනවා අපි ඉනෝවේටර්ස්ලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි කැමති අලුත් දේවල් අත්හදා බලන්න. ඒක පරිභෝජනය කරලා මොකද්ද ඒ කියලා දැනගන්න. ඒක එක්ස්පීරියන්ස් කරන්න කැමති. අන්න ඒ වගේ කට්ටිය තමයි ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී ටග් ගාලා පර්චේස් ඩිසිෂන් එකකට යන්නේ. මේ වෙලාවේ කොහොමත්ම ප්‍රොෆිට් සුපයන්න බෑ. අපි growth stage එකට යනකොට දැන් අපි හිතමු ඔන්න දැන් innovators ලා ඒ කියන්නේ මේ අලුත් දේවල් experience කරන්න කැමති කට්ටිය මේක මිලදී ගත්තනේ. ඒගොල්ලෝ satisfy වුණොතින් ඔන්න ඒගොල්ලෝ repeat purchases වලට එනවා. ආය ආය purchase කරන්න එනවා. එයා කියන අලුත් product එකක් ඇවිල්ලා මේක මාර හොඳයි ඔයාලා පාවිච්චි කරලා බලන්න කියලා තව තව කට්ටියවත් motivate කරනවා. තව තව අය දැනුවත් කරනවා. ඔන්න इंट्रोडक्शन स्टेज ग्रो वेला सेल्स अरगोल सैटिस्फाइड पर्चे करना वर्ड ऑफ माउथ अनीतव तब आलू कंस्यूमर्स वैडीना ग्रो स्टेज इन्े मे अवस्था अभी पुलवा हिता अडवर्टाइजमेंट टीवी की मीन दूर ट्राई करना आप එතකොට ඔන්න ඔය අවස්ථාවේදී ප්‍රොෆිට්ස් වැඩි වෙනවා. හරිද? හැබැයි කස්ට මේ කම්පැනි එකට බෑ තා විශාල ප්‍රමාණයේ ප්‍රොෆිට් එකකට යන්න හේතුව දැනටමත් ඒගොල්ලන්ට අර තියෙන කොස්ට් එක වැඩි. මොකද ඒගොල්ලන්ට ඇඩ්වර්ටයිසින් වලට ගොඩක් ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. අර ඉනිෂියේටිව් ලෙවල් එකේ දරපු කොස්ට් එකක් තාම සම්පූර්ණයෙන්ම රිකවර් කරගෙන නැති වෙතියේ හින්දා අර මැක්සිමම් ප්‍රොෆිට්ස් ගන්න බෑ තාම. ඊළඟට අපේ මංකියෝ වගේ මාකටිං වලට මාකටිං කමියුනිකේෂන්ස් වලට අනිවාර්යයෙන්ම ඉන්වෙස්ට් කරන්න වෙනවා. ඊට පස්සේ ඔන්න මෙයාලා එනවා මැචියුරිටි ස්ටේජ් එකට. මැචියුරිටි එකට ආවට පස්සේ දැන් ඔන්න මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම සාර්ථකයි නම් මිනිස්සු රැඳිලා ඉන්නවනේ. අර ආපු කට්ටිය අනිවාර්යෙන් රැඳිලා ඉන්නවා. එතකොට එලගේ සේල්ස් උත් හොඳ මැක්සිමම් ලෙවල් එකට ඇවිල්ලා මාකට් එකේ ලොකු ෂෙයාහිකුත් තියෙනවා. ඔන්න දැන් ප්‍රොෆිට්ස් හොඳ ලෙවල් එකකට ඇවිල්ලා මාකට් එකේ ඉන්න දැන් අපි හිතමු ටාගට් කස්ටමර්ස්ලා එයාලගේ යන් වුමන්ලා කියලා දැන් මේ 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 යන් විමෙන්ලා නම් මේ මේ හෙයා ඔයිල් එක ගන්න කට්ටිය. එතකොට දැන් ඔන්න මාකට් එක පෙනිට්‍රේටඩ් වෙලා තියෙනවා. කියන්නේ ටාගට් මාකට් එකේ සෑහෙන පිරිස මේ මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා කියන්නේ ආ සක්සස්. දැන් ඔන්න මැචුවර් ලෙවල් එකේ ඉන්න හොඳට ප්‍රොෆිට්ස් උත් තියෙනවා. දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආ දැන් මෙයා මෙතන ඉන්නවා නම් මැචුවර්ලි දැන් ප්‍රශ්නයක් නැහැ ආට ඉන්න තියෙන්නේ ඔහේ පාඩුවේ. එහෙම බෑ. මොකද තව කම්පිටිටර්ස්ලා ඉන්නවනේ. ඒ නිසා හැමතිස්සෙම මැචුවර් ලෙවල් එකේ හිටියත් මෙයා ට්‍රයි කරන්න ඕන. තව කස්ටමර්ස්ලා මේකට ගන්න පුළුවන් හැමතැනම ට්‍රයි කරලා බලන්න. දැන් කම්පිටිටර්ස්ලාගේ කස්ටමර්ස්ලා අද්ද ගන්න මොන හරි මාර්කට් එකක් තියෙනවා නම් ඇඩ් ප්‍රොමෝෂන් සරහා හරි එහෙම ට්‍රයි කරලා බලන්න ඕනේ. හිඳ ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම එකපාර නවත්තන්න බෑ. ඒවා තියන්න ඕනේ ඊළඟට. එතකොට එහෙමත් කරලා බැරිම වුණොතින් ඒ කියන්නේ දැන් උපරිම දැන් අනිත්‍යයන් ගන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා එතනින් එහාට යන්න බෑනේ. එහෙම යන්න බැරි වුණාට පස්සේ සමහර විට ඒ කියන්නේ අසාර්ථක වුණොතින් එයා හරියට ඒක කරේ නැති වුණොතින් කියන්නේ मैक्सिमम एडवर्टाइजमेंट कराट हरियाण नतीवेलाइन तत्व पत्ते पुलवा कुछ हमारे खाले मैच्योर लेवल के हिट कनेक्टना डिक्लाइन तत्ते अन्न पुलवा ये बेलावेदे हिमीट हिमीट मे सेल्स प्रॉफिट अडवेला मेके पहाड़ टेम्पल कबड़ी
හරි මම දැන් මේ කියුවේ මේ මේකට يعني මේ يعني සයිකල් එක දිහා බලාගෙන පොදුවේ කරුණු ටිකක් කියුවේ අපි වෙන වෙනම එක ස්ටේජ් එකකින් ස්ටේජ් එකට ගිහිල්ලා බලමු මේවට ඇප්ලයි කරන ස්ට්‍රැටජීස් මොනවද මේ මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක මොකද පහළ දැන්න කවඩි මොකරි chart එකක් තියනවාද කියලා බලන්න graph එකක් table එකක් අන්න ඕක ඔක චූටක් තියන්න මේ තියෙන ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ එක එක ස්ටේජස් වලට අදාළව තමා තියෙන මේ සේල්ස් ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී ලෝ අපි දන්න අපි දැන් කතා කරානේ ඊළඟට කොස්ට් එක හරිම වැඩි ඊළඟට ප්‍රොෆිට්ස් නෙගටිව් ප්‍රොෆිට්ස් නැහැ කස්ටමර්ස්ලා ඉනෝවේටර්ස්ලා හරිද ඉනෝවේටර්ස්ලා कंपटीटर्स लाइन हरी मौत तलो सही तंडो या आलू उसमें प्रोडक्ट का दान नहीं है या ऑयल का कालिंग मार्केट के दिन किसी में इंग्रेड क्या ने स्वाभाविक काम जब यहाँ दर्द है ना आलू पार की की मौका खरीद तो कुछ ये बागे का खाद देना कस्टमर्स रहे हैं बेना तो रे फ्यू वीन सॉरी कंपटीटर्स रहे हैं बेने तो कुछ इतामत तलो सही नहीं मार्केटिंग ऑब्जेक्टिव एक मैं अवेयरनेस एक ऐसी कराने में प्रोडक्ट एक गया ना धन्यवाद कराने में एक ट्राई कराने को ले मारने कस्टमर्स ले एक तमाम मार्केटिंग में कम्युनिकेशन अलग समस्त मार्केटिंग में मैं प्रोसेस के मा मैं आरामुने बैठने इलान तो ग्रोथ स्टेज के टावर पासे होना सेल्स टिकट के बैडी बैठने मा कॉस्ट एक होना एवरेज मट्टम के आने प्रॉफिट्स एने ने वैडी वेन गानवा मे अर्ली अडॉप्टर्स ला मिडिल मेजॉरिटी लगा से मम अंतिम में කියලා देना एक මෙතන කියන්න ගිය ගොඩක් වෙලා යනවා එහෙනම් මම අන්තිමට කියලා දෙන්න මේ කවුද කියලා කම්පිටිටර්ස් ලා ඔන්න එන්න එන්න වැඩි කරනවා මොකද කම්පිටිටර්ස් ලා ඉන්න පුළුවන් අපිව ඉමිටේට් කරන කට්ටිය හරිද අපිව අනුකරණය කරන කට්ටිය ඉන්න පුළුවන් නිසා ඔන්න එන්න එන්න අපේ ප්‍රොඩක්ට් එක අනුකරණය කරන්න ගන්නවා मार्केटिंग ऑब्जेक्टिव एक वेन्ने देन को हमारी ग्रोथ स्टेज के इन्ने हिंदा को हमारी मार्केट शेयर आय के इन्ने ने वैडी कर गाने का इलान मैच्योरिटी लेवल के इन्ने किन्ने के सेल्स पीक अत्र मार कस्टम में कॉस्ट का आडूई प्रॉफिट्स हाई मिडिल मैच्योरिटी काटे मां किया देना का उदे कस्टमर्स लाइक का वार्ग ने इलांगट कंपेटिटर्स ला हाई marketing objective එක වෙන්නේ maximize profits while defending market share හරිද එතකොට මේ market share එක හොඳට defend කර කර يعني ගොඩක් competitors ලා තියෙනවානේ ඒ profits ඒ maximum තියෙන මට්ටම එහෙම පවත්වාගෙන යන තමයි යාලා බලන්නේ මේ majority ඉන්න කට්ටිය declining කට්ටියගේ sales decline වෙනවා cost එක අඩු වෙනවා අඩුවලා තියෙන කොහොමද මොකද කාලාන්තරයක් තිස්සේ හිටපු නිසා යාළගේ කොස්ට් එක කොහොමත් අඩුයි පරිමාණිකුල පිටිමැසුම් තියෙන නිසා ඊළඟට ප්‍රොෆිට්ස් අඩු වෙනවා කස්ටමර්ස්ලා ලැගර්ස්ලා ඉන්නේ කම්පිටිටර්ස්ලා ඔන්නෙන් එන්නෙන් අඩු වෙනවායි කම්පිටිටර්ස්ලා තේරෙනවනේ දැන් මේක ඩික්ලයින් වෙවි යන එකක්නේ එතකොට අලුතෙන් මේ වගේ එකකට එන්නේ නැහැ මේ වගේ එකකට ඇටැක් කරන්න කවුරුත් එන්නේ නැහැ කම්පිටිටර්ස්. එතකොට කම්පිටිටර්ස්ලත් එන්නෙන් අඩු වෙලා යනවා. මාකටිං ඔබ්ජෙක්ටිව් එක එන්නේ අලුතෙන් මේ වගේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්න. එතකොට එක්ස්පෙන්ඩිචර්ස් අඩු කරගෙන බ්‍රෑන්ඩ් එක මිල්ක් කරනවා. බ්‍රෑන්ඩ් එක මිල්කින් කරනවායි කියලා කියන්නේ නිකන් මේ එකට අර ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඒක ඔහේ අඬ අරිනවා. සමහර විට අර මම स्ट्रैटेजिक प्लानिंग वाले दिखे मिल्क करना क्या ब्रांड का अरे आगे तीन अरगे आयतने खरी स्ट्रैटेजिक बिजनेस यूनिट दोनों मिल्किंग करना के अभी पौडा क्या कभी उलट चुट्ट ओके इन डीटेल खत्म कर मैंने मेक चुट्ट बला මේක නිකන් වෙනම පාට් එකක් වගේ තියෙන එක يعني එතනට කොහොමද ස්ටේජස් වලට ලින්ක් වෙන්නේ කියන එක يعني මේක මේ සේල්ස් ටයිම් අතර රිලේෂන්ෂිප් එකක් තමයි තියෙන්නේ සේල් sorry styles fashion fads කියලා තුනක් තියෙනවා මේක මේ එකක් ලයිෆ් සයිකල් තමයි يعني මේ දැන් අපි කලින් කතා කරේ මේ කියන්නේ හැඩයන් නැහනේ ඔය ඔහොම grow වෙලා ඔමෙ යනවනේ इंट्रोडक्शन ग्रोथ मैच्योरिटी डिक्लाइन
එතකොට මේක එකේ යන පැටර්න්ස් තුනක් ඔය තියෙන. ඒ කියන්නේ එක්ක ඒ ප්‍රොඩක්ට් එක ස්ටයිල් එකක් ෆැෂන් එකක් එහෙම තමයි ෆෑඩ් එකක් වෙන්න පුළුවන්. මේකෙදි පළවෙනි එක ස්ටයිල්. ස්ටයිල් එකක් කියලා කියන්නේ ඔය මේකේ නෝට් එකක් නැහැ මං හිතන්නේ ස්ලයිඩ් එකේ ඔයාලා නෝට් ඩවුන් කරගන්න. ස්ටයිල් එකක් කියලා කියන්නේ නිකන් ජෙනරේෂන් කීපයක් අතර අඩු වැඩි වී යන්න පුළුවන් දෙයක්. ප්‍රොඩක්ට් එකක් එක කාලයක් තියෙනවා මේ තියෙන්නේ මේ උඩට ගිහිලා තියෙන්නේ පීක් ලෙවල් ලැවිලා ආපහු ඒක නැති වෙලා යනවා. ඔන්න ඒ කියන්නේ ඔන්න මැචියුරිටි ගිහිලා ඔන්න ආපහු ඩික්ලයින් වෙලා යනවා. ඔන්න ආපහු ග්‍රෝ වෙලා ආපහු මැචියුරිටි එනවා. ඒ කියන්නේ මේක අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා අන්න එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ෆැෂන්ස් තියන්නේ දැන් අපි ඔය සපත්තු එහෙම දැන් ඔය මම දැකලා තියෙන අපේ අම්මලා කාලේ දාපු සමහර පැටර්න්ස් අපේ කාලෙට ආපහු වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ අම්මගෙන දැන් එන ට්‍රෙන්ඩි තිබ්බ මේ සමහර සපත්තු. එතකොට ඒවා කාලයක් නැතිව ගිහිල්ලා ඔන්න එකපාර ආපහු වෙනවා. ඒවට කියනවා අපි ස්ටයිල්ස් කියලා. අයිස්තර එක ස්ටයිල් එක මේ දවස්වල ස්ටයිල් එක. හරිද? එතකොට මේ ස්ටයිල්ස් ගොඩක් වෙලාවට ඔය ඇඳුම් වල එතකොට බිස්නස් වල වෙනස් ඇති වෙන්න පුළුවන්. මොකක් හරි ඔය ස්පෝර්ටි දේවල් එක එක මොකක් හරි එක එක කාලෙට එන්න පුළුවන්. ස්ටයිල් ඉස් බේසික් වල ලියා ගන්න ස්ටයිල් ඉස් බේසික් ඇන්ඩ් ඩිස්ටින්ක්ටිව් මෝඩ් ඔෆ් එක්ස්ප්‍රෙෂන් අපියරින් ඉන් ද ෆීල්ඩ් ඔෆ් හියුමන් එන්ඩෝ. හරිද? ඒ කියන්නේ එක يعني ඕනම දෙයක මොකක් හරි ෆීල්ඩ් එකක ඇති වෙන්න පුළුවන්. ක්ලෝතින් ෆීල්ඩ් එකේ වුණත් ඊළඟට බිස්නස් ෆීල්ඩ් එකේ වුණත් ඕනම දෙයක මේක මේ ෆැෂන් එක ස්ටයිල් එක කියන එක ඇති වෙන්න පුළුවන්. අපි දැන් හවුසින් ගෙයක් හදනකොට උනත් එක එක කාලෙන් පරණ කාලේ ගෙවල් හදලා තියෙන දේ නෙමෙයි දැන් හදලා තියෙන්නේ. ආය කාලයක් ගිහිලා පරණ කාලේ හදපු ගෙවල් මේ කියන්නේ පැටර්න් එක ආපහු වෙන්න පුළුවන්. එතකොට ඒක ස්ටයිල් එක කියලා කියනවා. ඊළඟට ෆැෂන් එකක් කියලා කියන්නේ ඔ ෆැෂන් ඉස් currently accepted a fashion is currently accepted or popular style me fashion kiyanne ek style ekak thamai ekenne habai me den tiyenne mokadda kiyen eka den monawa thin arage kiyuwa api kaalayat ekka sahana kaalayak ekenne avurudu 50k vithar wennat puluwa ammala kaala thibba apona thugi apahu den me den tiyenne mokadda kiyen eka thama fashion ekak kiyala kiyanne a fashion is currently accepted or popular style in a given field ගකරි ෆීල්ඩ් එක දැන් තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට ෆැෂන් එකකුත් ස්ටේජස් හතරක් පාස් කරනවලු. හරිද? ඒක තමයි පළවෙනි එක ඩිස්ටින්ක්ටිව්නස්. ඩිස්ටින්ක්ටිව් මෝඩ් එකේ තියෙනවා. සුවිශේෂී අවස්ථාවක. ඊට පස්සේ ඔන්න ඉමියුලේෂන්. එහෙම නැත්නම් අපි කියමු ඉමිටේට් කරන අවස්ථාව අනුකරණය කරන අවස්ථාවක් තියෙනවා. ඔන්න මොකද වෙන්නේ? ෆැෂන් එක අනුකරණය කරනවා. ඊළඟට ඒක නිකන් මාස් ෆැෂන් එකක් වෙනවා. නිකන් ආය එනේන හැම ඇඳුම් කඩේකම ඒ ෆැෂන් එක තමයි කාලෙකට යන්නේ. ඔය හිටපු ගමන් යන්නේ හැම බලන බලන හැම කඩේම එකම ඩිසයින් එකෙන් තියෙන්නේ. ඒක නිකන් පිස්සක් වගේ වෙලා යනවා මාස් ෆැෂන් එකක් වෙනවා. කාලයක් යද්දි මිනිස්සුන්ට ඒක එපා වෙනවා. මොකද හැමදාම එකම පැටර්න් එකෙන් අඳින්නේ නැහැනේ. ඔන්න ඩික්ලයින් වෙලා යනවා. ෆැෂන් එක කියන්නේ ඒක තමයි. හරිද? එතකොට මේ කොච්චර කාලයක් දැන් අපි හිතනවා මේකනම් මේ මේකනම් අලුත්ම මොඩල් එකක් මේක මේකනම් සෑහෙන කාලයක් මාකට් එකේ ඇල්ලලා හිටී කියලා. ඒ වුණාට එහෙම කියන්න බෑ. මොකද කස්ටමර්ස් ලගේ තියෙන ප්‍රෙෆරන්සස් එයාලගේ කැමැත්ත ඉක්මන ඉක්මන වෙනස් වෙනවනේ. ඉක්මන මිනිස්සුන්ට දෙයක් පාවිච්චි කරන ආයිපා වෙනවා. ඒ හැටි. එතකොට මේ length of the fashion cycle is hard to predict. මේක ප්‍රෙඩිකට් කරන්න හරිම අමාරුයි කොච්චර කාලයක් තියෙනවද කියලා. එතකොට දැන් ඔය මේකෙම උදාහරණයක් මේක රෙඩි මැටීරියල් එකේ තිබ්බේ ඔටෝමොබයිල්ස් උනත් එක එකපාර නිකන් අර පොඩි වාහන වලට ඔය මේ ආවන එකපාර නිකන් රැල්ලක් වගේ කියන්නේ ෆැෂන් එකක් වගේ කාර් එහෙම පොඩියට. එතකොට මොකද උනේ? එතකොට මිනිස්සුන්ට තේරුණා මේක නිකන් අර හරි කියුට් තමයි නමු පාවිච්චි කරගෙන යද්දී එක නිකන් කම්ෆර්ටබල් මදි ලොකු කියන්නේ බැරි පිරිසකට යන්නත් බෑ කම්ෆර්ටබල් මදි වගේ. ඊට පස්සේ මොකද උනේ? ඒක ඔන්න ඔහොම උඩට ගිහිල්ලා මාස් ෆැෂන් එකක් වෙලා එකපාර ඩික්ලයින් වෙලා ගියා. දැන් අර දැන් එතකොට ටිකක් ලාර්ජ් වෙහිකල්ස් වලට ලාර්ජ් මේ ඔටෝමොබයිල්ස් වලට තන වැඩි වුණා. අර ඒ වගේ තමයි.
තාප මේකේ මම ලියන් තියනවා හරි තව එකක් තියෙනවා මෙහෙම දැන් ඒ මේ ෆැෂන්ස් වල ඒ කාල සීමාව ඒක රඳාපවතින කොච්චර කාලයක්ද නැද්ද කියන එක නිකන් අර සොසයිටි එකත් එක්ක අපේ අර නෝම්ස් වැලියුස් එන්නේ ඒ වගේ දේවල් එක්ක ඊළඟට ටෙක්නොලොජි එකත් එක්ක මේ හැම දෙයක් එක්කම අඩු වැඩි වෙන්න පුළුවන් කියන්නේ අපේ කල්චර් එකෙන් එකට බාදලන එල්ල වෙනවා නම් ටක් ගාලා අඩු වෙලා යනවා ෆැෂන් එක වැඩි පවතින නැන්නේ එහෙම දැන් මම කිව්වා ස්ටයිල් එකේම කරන්ට්ලි තියෙන දේ දැන් තියෙන දේ තමයි ෆැෂන් එක කියලා එතකොට මේ ෆෑඩ්ස් වලට ආවට පස්සේ ෆෑඩ්ස් කියන්නේ ෆැෂන් එක දැන් තියෙන දේක් හැබැයි ෆෑඩ්ස් ආ fashions that come quickly into the public hari ikmanata eno me samajayata ævilla ikmanata athi vela yanawa me tiyenne hena vegen eno ara wage ne me ara wana himimin grow vela yanne ikmanata eno tag gala bæhala yanawa honda udaharane tama ara oy lankawe korean katha rallak awane oy changumi ehema eka awagama mokuduni ara changumi ole gahana katti katte lankawe onna gælamai okkoma gahanna gatta හරිද අපි ගත්තා ඒක ගහන්නේ කොහොමද කියලා දන්නේ නැහැ නමුත් අර රැල්ලට ටග් ගාලා ගත්තනේ අපි ඉස්සෙම වගේ අරගත්තා ගත්ත يعني එච්චර කාලයක් රැඳුනේ නැහැ يعني සාමාන්‍යයෙන් අපි අනිත් ඒවත් එක්ක සලකා බලනකොට එකපාර ආවා ඇවිල්ලා එකපාර නැතුව ගියා දැන් කඩේකට ගිහලා ඒකක් හොයාගන්න තියනවද නැහැනේ අන්න ඒ වගේ ඉක්මනට එනවා ඉක්මනට යනවා එතකොට ෆෑඩ්ස් කියන එක මේ මේ ඉක්මනට රැඳිලා තියෙන්නේ නැත්තේ මොකද ඒගොල්ලෝ මිනිස්සුන්ගේ තියෙන ස්ට්‍රෝංග් නීඩ් එක සටිස්ෆයි කරන්නේ නැහැ. දැන් ওই චංගුමි ඒ කට්ට එහෙම මහලුක අවශ්‍යතාවය නෙමෙයි. අර ඒක නිකන් ආසාවට ඉවරට ගත්තා. ඒක ඉවරයි. එතකොට ඒක අර ස්ට්‍රෝංග් නීඩ් එක සටිස්ෆයි කරන්නේ නැති නිසා ඒක ඉක්මනට ඇවිල්ලා ඉක්මනට යනවා. ෆැෂන් එකේ फोर्थ स्टेज के इन मम की पलवे डिस्टिंग ट्यूनर्स इलाट इम्यूलेशन मेरे इमीडियट इलाट मैशन अंड हर लुमी डिस्टिंग ट्यूनर्स इम्यूलेशन मैशन अंड मेक मेमे मे रीड मटीरियल मंगे ඔයිටික තමයි මේකේ හරි ඔයිටික තමයි මේකේ තියෙන්නේ ඒක අපහැදිලි නම් මට චුට්ටක් ආයි කියන්නකෝ මේක චුට්ටක් පැටලෙවනා වගේ නะ ඒක පැහැදිලි නම් අපි ඉස්සරහට යමු ආ ස්ටයිල් එකේද ඉන්න මං කියන්නේ style is a basic and distinctive mode of expression appearing in a field of human endeavor hari neda eken meesunge mok hari utsahaya eken style ekak nikan distinctive mode ekak mokak hari field ekak ekapara ara ena utsahayak ekak kiyala dama kene gene hariyata meka pahedila ta mehemath liya ganna style can be last for generations and go in and out of vogue in and out of vogue ekeni ara vogue ekak kiyala kiyanne samanyen ara charithrayak nikan piligatta mosterayak wage ekeni style ekak generation ekak yani parampara gana tiyenama ek kaale ekata piligannawa meka honda mosterayak ek kaale ekata nathi wenawa इन एंड आउट क्या निकाय तब काले कटे ना अन्य हम दिया तमस स्टाइल लेकर किया हरी निर्देश आने हरी
ඊළඟට pioneer pioneer advantage පහලට යන්නකෝ හරි දැන් අපි බලමු මේ එක එක හරි එක එක ස්ටේජ් එකේ මොනවාද තියෙන ප්‍රොඩක්ට් ස්ට්‍රැටජි ඊළඟට ප්‍රයිසිං ඩිස්ට්‍රිබියුෂන් ප්‍රොමෝෂන් එක එක ස්ට්‍රැටජිස් මොනවාද කියලා එකින් එක කතා කරගෙන යමු පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් මේකේ හොඳට මතක තියාගන්න මම කෝ කස්ටමර්ස්ලා ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී දන්නේ නැහැ නේ ප්‍රොඩක්ට් එක ගැන එතකොට ඕවර්ඕල් මාකටිං ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕන අවයනස් එක ඇති කරන එක අවයනස් එක විතරක් නෙමෙයි දැනුවත් කිරීම විතරක් නෙමෙයි ප්‍රෙෆරන්ස් මේ ප්‍රොඩක්ට් එකට කැමැත් ඇති කරන්නත් ඕන අවයනස් ඇන් ප්‍රෙෆරන්ස් ටු මේක් ද අවයනස් ඇන් ප්‍රෙෆරන්ස් ඕවර්ඕල් මාකටිං ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ඔයා මේ ප්‍රොඩක්ට් එකේ ඉන්න ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේ නම් ඕවර්ඕල් මාකටිං ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕන ටු මේක් ද අවයනස් ඇන් ප්‍රෙෆරන්ස් දැන් අපි යමු ප්‍රොඩක්ට් ස්ට්‍රැටජි එකට එතකොට ප්‍රොඩක්ට් ස්ට්‍රැටජි එකේදී ඔයා මේ වෙලාවේ ප්‍රොඩක්ට් එකට වැරයිටිස් කරන්න දඟලන්න ඕනේ නැහැ මොකද සේල්ස් එහෙම මේ ලොකුවට වැඩි වෙන එකක් නෙමෙයි මිනිස්සුන්ට දැනුවත්භාවය ඇති කරන්න ඕනේ එතකොට no different varieties of product only the basic product is offered ekena basic product ekak dunnaham athi minissunta meken wenne me me karanayan tika mekai thiyena visheshithwe bhave kiyana eka pennwana hari pricing strategy oge kavadi pahala thiyenawada me man kiyenewa naha ne hari man kiyana pricing strategy ekata awata passe cost oriented pricing ekena cost me ada cost ekak meke cost ekak wedi ne etakota ekaṭa me price me profit margin ekak dala ehema tama price ekak determine karanne adjust margin to the cost ekena maha loku price ekuth neme podi margin ekak dala cost ekata pricing waladi api katha karana me kohomada cost based pricing karanne kiyala for the new product market skimming pricing and market penetration pricing can be used ekena matakena giya sem ekke ekena api second year first sem ekene igena gatte market me penetration pricing and skimming pricing api aluthema product ekak handunula denakota apita pawichi karanna puluwan pricing strategy deka tiena ekak skimming anith ekak penetration pricing thori skimming price me pricing ekedi wenne high price ekak dala ara sorry මේ high price එකක් දාලා මේ එතකොට දැන් අපි හිතමු Apple phone එකක් එකපාර market එකට දාපු ගමන්ම ලක්ෂයකට අපි හිතමු මම දන්නේ නැහැ ඔයාලා ගණන් ඇත්තටම sorry ඈ වැරදි numbers කියනවා නේ මේ ලක්ෂයක් කියලා එතකොට ලක්ෂයකට ඒ phone එක ගන්න පුළුවන් කට්ටිය ගන්නවා හරිද එතකොට මේ එකට අර පහළ මට්ටමේ ඉන්න ඇයිට ඒකට ලඟ වෙන්න බෑ එතකොට ලක්ෂ්‍ය මට්ටමේ ගන්න පුළුවන් කට්ටිය අරගත්තට පස්සේ ඔන්න Apple ඒ මොඩල් එකේ ඊළඟ එක එනකොට අර කලින් දාපු එකේ ඔන්න ප්‍රයිස් එක පොඩ්ඩක් පහළට බස්සනවා ඊළඟට S1 දෙවනි ස්තරේ ඉන්න කට්ටිය ඒක ගන්නවා ඒ වගේ එහෙම එහෙම කරලා තමයි ඒගොල්ලෝ මේ මාකට් එකේ ඉන්න ඔක්කොම ආවරණය කරන්නේ ඔන්න මොඩල්ස් 3 4ක් එනකොට අරකේ කලින් දාපු එකේ ඔන්න ඒක සෑහෙන අඩු මට්ටමකට ඇවිල්ලා හැබැයි ඒක අනුගමනය කරන්නත් පුළුවන් මාකට් පෙනිට්‍රේෂන් ප්‍රයිසිං කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒකෙදි කරන්නේ කෙලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකේම ගොඩාක් අඩු මේ මුදලකට මාකට් එකට දානවා ප්‍රයිස් එක එතකොට මොකද වෙන්නේ ගොඩාක් දෙනා එකපාර ඒ ප්‍රොඩක්ට් එක ගන්නවා චයිනීස් ෆෝන් වර්ග මොන හරි අර ඒ වගේ පොඩි පොඩි ඒවා එන්නේ හරි අඩු ගානට එකපාර අන්න ඒවා pricing strategy කියන්නේ market penetration pricing strategy use කරන උදාහරණයක් මම කිව්වා. එතකොට මේ introduction stage එකේදී අපිට ওই දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට distribution strategy එක වෙන්නේ selective distribution. ඒ කියන්නේ මහා ලොකුවට නිකන් මේ distribution කරන්න යන්නේ මොකද market එකේ මේක ව්‍යාප්ත වෙලත් නැහැ හරියට customersලා දන්නේත් නැහැ. එහෙනම් අපි නියම් පොඩියට රීටේලර්ස්ලාට දෙනවා රීටේලර්ස්ලා මාර්ගයෙන් විතරයි ඕකේ shape එකේ කරගෙන යනවා. ප්‍රොමෝෂනල් strategy එක වෙන්නේ customer ගේ අර knowledge එක understanding එක වැඩි කරන්ඩ මේක එක promotional strategies කරන එක. ඒ කියන්නේ
පුළුවන් ඩිරෙක්ට් මාකටිං කරන්න ඊළඟට සේල්ස් ප්‍රොමෝෂන් මොන හරි දෙන්න අර ඒ වගේ ඩිරෙක්ට්ලි කස්ටමර් එක එන්ගේජ් වෙලා ඒ වගේ දේවල් හරහා තමයි මේ ප්‍රොමෝෂන් ස්ට්‍රැටජි එක පාවිච්චි හරි අපි යමු ඊළඟට මාකට් ග්‍රෝත් එකට හරි strategies for sustaining rapid market growth හරි මේකෙදි මම මෙහෙම නිකන් කියයි යන්න ඕකේ හරි මෙහෙම කියන්නම overall marketing objective එක වෙන්නේ දැන් growth strategy එකේ ඉන්නේ හිමි හිමි ඔන්න sales profit grow වේගෙන යන්නේ එතකොට market share එක maximize කරන එක තමයි මෙයාගේ overall marketing objective එක වෙන්නේ එතකොට strategies මෙයාට ගන්න පුළුවන් ඒව තමයි improve product quality and add new features එක්ක style එක වැඩි කරනවා දැන් අර අපි කියවන introduction එකේ basic product එක දෙන්නේ කියලා දැන් ඔන්න styles වැඩි කරන්න පුළුවන් මොකද customers දැන් එන්නේ පාවිච්චි කරනවානේ quality එක වැඩි කරන්න පුළුවන් අලුත් styles එකට add කරන්න පුළුවන් ඒ වගේ add new models and flanker products flanker product එකක් කියලා කියන්නේ එකම product එකේ එක එක sizes එහෙම නැත්නම් flavor එක වෙනස් කරලා අර original product එකට කිසිම හානියක් කරන්නේ නැතුව colors වෙනස් කරනවා size එක වෙනස් කරනවා flavor එක එහෙම නැත්නම් වෙනස් කරනවා අර ඒ වගේ කරනවාට අපි කියනවා ඒ කියන්නේ එකම product එකේ ඒ වගේ variation යන ඒවාට අපි කියනවා flanker products කියලා. එතකොට new models හරි flanker products හරි අපිට එකතු කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් තව market segment එකකට product डिस्ट्रिब्यूशन कवरेज प्लेटफॉर्म डिस्ट्रिब्यूशन लोकल एरिया इंटरनेशनल में मार्केट रीच इवे डिस्ट्रिब्यूशन कवरेज वेडी करना लोअर प्राइस टू अट्रैक्ट द नेक्स्ट लेयर ऑफ प्राइस सेंसिटिव बायर्स दें प्राइस सेंसिटिव बायर तेरेना प्राइस सर वेडाकना है कोच्चर द क्वालिटी मेके कोच्चर प्रमाण दिन इंटीग्रेटेड मार्केटिंग कम्युनिकेशन इंटीग्रेटेड मार्केटिंग कम्युनिकेशन पावच हेम टूल हमें इंटीग्रेट कर समुदानिक कर अभी पावच एडवर्टाइजमेंट्स टीवी एडवर्टाइजमेंट डायरेक्ट मार्केटिंग सेल्स प्रमोशन इवेंट स्पॉन्सरशिप हमें मेसेज हमें इंटीग्रेट कर संबंध कर शिफ्ट फ्रॉम प्रोडक्ट अवेयरनेस एडवर्टाइजिंग टू प्रोडक्ट प्रेफरेंस एडवर्टाइजिंग मेके कलिंग इंट्रोडक्शन स्टेज के मिनिस्ट मेकअप धनवत भाव एडवर्टाइजिंग करें इंटीग्रेटेड मार्केटिंग कम्युनिकेशन करें मेके प्रोडक्ट प्रेफरेंस एडवर्टाइजिंग मिनिस्ट मे प्रोडक्ट कर प्रधान ग्रोथ मैच्योरिटी देवनी एक स्टेबल मैच्योरिटी तुंगवनी एक डिकेइंग मैच्योरिटी एक नेद मेके पोड़ा पार्डन का वटी मम्मी रीडिंग मटेरियल एक बड़ा रागत नोट कर नैने कमक नहीं मंकी अन्ना को
එහෙම කරමු. sales strategies for measures stage එකේ මම කොටස් තුනක් තියෙනවා growth maturity. growth maturity එකේදී වෙන්නේ sales එන්න වැඩි වෙනවා හැබැයි හිමීට. අර කලින් වගේ growth එකේ වගේ ගොඩක් වෙගෙන යන්නේ නැහැ වැඩි වෙනවා හැබැයි හිමීට. stable maturity එකේදී sales flat. ඒ කියන්නේ වැඩි වෙන්නේ නැහැ. future sales increasement depend on increase in population or demand. ඒ කියන්නේ ඔක්කොම market එක penetrate වෙලා තියෙනවා. ඔක්කොම ආවරණය කරලා ඉවරයි. එතකොට sales ආය වැඩි වෙන්නේ නැහැනේ. එක්කෝ population එක වැඩි වෙනවනේ. එහෙම නැත්නම් මොකක් හරි සාධකයක් නිසා demand එක වැඩි වෙනවනවා. හරිද? හොඳට market එක fully matured වෙලා තියෙන්නේ. potential customers ලා ඔක්කොමලා මේ product එක use කරනවා. ඊළඟ decay maturity එකේදී වෙනකොට මේක තමයි හරිම භයානක. ඒ කියන්නේ challenge අභියෝගාත්මකම stage එක. මොකද customers ලා වෙන වෙන product වලට switch වෙන්න බලන stage එක. mature stage එකේ ඉන්න product එකකට තියෙන overall marketing objective එක වෙන්නේ profitability එක වැඩි කරගන්න. සහ තමන්ට තියෙන market share එක ආරක්ෂා කරගන්න. හරිද? එහෙම නැති වුණොත් මෙයා mature හිටියත් අර decay maturity තත්ත්වයට පත් වුණොත් අවදානම් මේ හින්දා හැමසෙම උත්සාහ කරන ඕන market share එක ආරක්ෂා කරගන්න. දැන් අපි strategies බලමු. strategies වර්ග තුනක් තියෙනවා. පහලට මේ strategies වර්ග තුන තමයි product එක modification එක. ඔය ඒවා තුන තමයි තියෙන්නේ. product modification එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් market modification එකකට යන්න පුළුවන්. ඊළඟට marketing program modification එකකට යන්න පුළුවන්. product modification එකේදී product එක modify කරනවා. හරිද? quality improvements quality මොන හරි add කරලා, ඒ කියන්නේ මේ quality එක, ඒ කියන්නේ durability එක, නැත්නම් මේ product එකේ තියෙන විශ්වාසනීයත්වය, කාල පැවැත්ම, ඊළඟට මොන හරි අලුත් features add කරලා, sizes, ඒ කියන්නේ මේක කලින් තිබ්බ ප්‍රමාණයට වඩා එක size එක ප්‍රමාණය වැඩි කරලා, safety වැඩි කරලා, මේකේ ක්‍රියාකාරීත්වය කලින් තිබ්බ විදිහට වඩා පොඩක් performance එක වැඩි කරලා, අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. quality improvements, feature improvements, ඊළඟට style එක වැඩි කරන්න පුළුවන්. ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. අර ගොඩක් රට ඔටෝමොබයිල්ස් වල, හරිද? කියන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. product modification එක යටතේ quality එක improve කරන්න පුළුවන්, features improve කරන්න පුළුවන්, style එක improve කරන්න පුළුවන්. හැම එකම කරන්නේ product එකට. ඊළඟ market modification එකේදී අපි කරන්නේ increase the number of customers or expand the frequency quantity of usage. දැන් මම කලින් කිව්වනේ customers ලා ඉන්නේ I penetrated يعني mature level එකේ يعني customers ලා ඔක්කොම මේක පාවිච්චි කරනවා කියලා හිතනවා කියලා. එතකොට ඒ වගේ වෙලාවක කොහොමද මේ increase number of customers? එක්ක competitors ලගේ ඇදලා ගන්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්න customers ලා මේ product එක use කරන වාර ගාන, එහෙම නැත්නම් අවස්ථා ගාන වැඩි කරන්න ඕන, එහෙම නැත්නම් වෙනස් කරන්න ඕන. හොඳද? ඒ කියන්නේ අපි හිතමු අපි අර කලින් ඔය මැඩම් ගත්ත උදාහරණේ අර අත් හොදන්න ඩෙටෝල් ගාලා දවසට පස් පාරක් විතර අත් හොදන්න කියන. ඒතර දවසට දෙපාරක් අත් හොදන මිනිස්සුන්ට මේ කාලෙම බය වෙලා පස් පාරක් විතර අත් හොදන. ඒතර ප්‍රොඩක්ට් එකේ යූසේජ් එක ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. එහෙම නැත්නම් පුළුවන් මෙයාට පුළුවන් තව ඉන්ටර්නැෂනල් මාකට් වලට යොමු වෙන්න. ඔළුව දාන්න ලෝකල් මාකට් එකේ හිටපු කෙනෙක් ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තව සෙග්මන්ට් එකකට යන්න පුළුවන්. දැන් මෙච්චර කල් අපි හිතේ young youth එක නම් cover කරලා දැන් අපිට පුළුවන් පොඩ්ඩක් middle age අයට එහෙම නැත්නම් children ලට market product එක modify කරලා දෙන්න. ඊළඟට new channels, new media يعني distribution channels එහෙම නැත්නම් මොන හරි ඒ වගේ market එක expand කරන්න කීක දේවල් කරන්න පුළුවන්. එක්කෝ මං කිව්වේ customers ලා product එක use කරන frequency එක ඒක පාවිච්චි කරන වාර ගන්න වැඩි කරන්න පුළුවන්. එහෙම international market වලට යන්න පුළුවන්. ඊළඟට new segments වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපි පාවිච්චි කරන channel එක, media එක, distribution channel එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් තව දෙයක් කරන්න, marketing program එක modification කරන්න පුළුවන්. marketing program modification එක කියලා කියන්නේ අපි දන්නවා price එක අපිට පුළුවන් අඩු කරන්න. අපේ දැන් එතකොට price sensitive customers ලා ඉන්නවනම් එයාලට අගාලා ආකර්ෂණීය වෙනවා. price එක අඩු කරන්න පුළුවන්. discounts දෙන්න පුළුවන්. එහෙම නැත්නම් distribution channel එක
ස්පීඩ් කරන්න පුළුවන් තව ඒකේ වෙනස්කම් මොන හරි කරන්න පුළුවන් මාකටින් ප්‍රෝග්‍රෑම් එකකට 4 P's වලටම අදාළව අපිට ගන්න පුළුවන් හොඳද අපිට ඇඩ්වර්ටයිසින් අපිට පුළුවන් අර කස්ටමර්ගේ මේක මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය වැඩි කරන්න අපි කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ එක දැන් මෙයාලා හැලෙන් මොකක් හරි වෙන කම්පිටිටර්ස් ලගාවට යන්නව නම් මොකක් හින්දද යන්නේ කියන එක හොයාගෙන අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන අර මේ ක්වොලිටීස් වැලියුස් ගැන කස්ටමර්ට තව තව ඔප්පු කරලා පෙන්නන්න අපි තමයි ඉන්න සුපීරියම ප්‍රොඩක්ට් එක මේ රේන්ජ් එකේ ඒක මිනිසුන්ට ඔප්පු කරලා පෙන්නන්න ඇඩ්වර්ටයිසින් කරන්න ඕන සේල්ස් ප්‍රොමෝෂන් මොන හරි කරන්න ඕන තව ඇඩිෂනල් සර්විසස් මොන හරි දෙන්න ඕන selling after services ඊළඟට මොකක් හරි technological knowledge එකක් අවශ්‍ය නම් ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් ඒව දෙන්න ඔය වගේ payment facilities මොන හරි හදලා දෙන්න පුළුවන් ඔය වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් marketing program එක සම්බන්ධයෙන්ම මේ stage එකේදී එක එක strategies මං කිය පොඩ පහලට යන් කවදී මේ තියෙන්නේ එක එක market modification එක product modification එක හරි බලට මේ තියෙන්නේ මං කත් කියපු ඒවා හරි ඊළඟට අපි බලමු මේ sales volume එක mature stage එකේ ඉන්න කෙනට sales volume එක වැඩි කරන්න අර මං කිව්වේ non users ලව අපිට convert කරගන්න පුළුවන් මේක පාවිච්චි කරන්නේ නැති කට්ටියව අපිට මේක පාවිච්චි කරන තත්ත්වයට පත් කරගන්න පුළුවන් උදාහරණයකට ඉඳලා lecture එකේ කිව්වේ අපි අර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මේ සබන් එක පොඩි ළමයින්ටනේ එතකොට ඒක අම්මලට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට දාන්න පුළුවන් අම්මලගෙත් හැම මේ සිනිඳු වෙනවා දැන් එතකොට අර ඒක ඒතර අම්මලත් ඒක ගන්න බලන එතකොට පාවිච්චි කරන්නේ නැති කට්ටියට මේක පාවිච්චි කරවන්න ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන් තව මාකට් සෙග්මන්ට් වලට එන්ට වෙන්න පුළුවන් අපි කලින් කතා කරා කම්පිටිටර්ස් වගේ කස්ටමර්ස් ලා ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් අපිට පුළුවන් අර මොකක් හරි POD එකක් දාලා කලින් කතා කරන්නේ POD කියන්නේ මොනවද කියලා එතකොට අර එයාලගේ ඉන්න කස්ටමර්ස් ලා අපිට ඇදලා ගන්න අපේ මොකක් හරි විශේෂ දෙයක් පෙන්නලා අපේ පැත්තට ඇදලා ගන්න පුළුවන් have consumers use the product on more occasions කලින් උදේට විතරක් ගාපු ක්‍රීම් එක දැන් රෑටත් ගන්න දවල්ටත් ගන්න එළිය යන හැම වෙලාවකත් ගන්න කියලා කියන්න පුළුවන් have consumers use more of the product on each occasion ඊළඟට have consumers use the product in new ways එක එක විදිහට දැන් මාමයිට් ඉසර බොණ්ඩ හදපේක දැන් ලංකාවේ දින හැම කෑමකටම දාලා කන්න පුළුවන් විදිහට ප්‍රොමෝට් කරනවා එතකොට have consumers to the product in new ways අලුත් අලුත් විදිහට පාවිච්චි කරන්න කියලා මිනිස්සුන්ට කියනවා ඔය විදිහ වලින් තමයි mature stage එක ඉන්න කෙනෙක්ට එයාලගේ සේල්ස් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. අර කලින් ඔය EGB එක EGB මේ නිකන් normal drink එකක් විදියන්නේ ගියේ ඊට පස්සේ මොකද උනේ? එයාට මේ කොත්තුත් එක්ක මේ පාවිච්චි ගන්න පුළුවන් කියලා අර ඇඩ්වර්ටයිස්මන්ට් දාන ඒතර new ways තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරහටම කවදී හරි ඩික්ලයින් ස්ටේජ් එකට ආවට පස්සේ මොනවද අපිට කරන්න පුළුවන් මේකෙදි සේල්ස් ප්‍රොෆිට්ස් දෙකම අඩු වෙනවා ඕවර්ඕල් මාකටිං ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ මිල්ක් ඉන් ද බ්‍රෑන්ඩ් බයි රිඩියුසින් ද ප්‍රොඩක්ෂන් කෝස්ට් බ්‍රෑන්ඩ් එක මිල්කින් කරන එක මම ඩෙෆිනිෂන් එකක් මේ මම ලියාගත්තේ නැහැ ඇත්තටම ඔයාලට දෙන්න මම එක මේ Google සර්ච් කරලා දානවා මේ මිල්කින් බ්‍රෑන්ඩ් කියන්නේ හරි කියන්නේ මම නිකන් කිව්වා විතරයි නේද ඩෙෆිනිෂන් එකක් මම දාන්න. එතකොට මිල්කින් ද බ්‍රෑන්ඩ් බයි රිඩියුසින් ද ප්‍රොඩක්ට් කෝස්ට්. ප්‍රොඩක්ට් එකේ තියෙන දැන් එන්නෙන් මේකට ඉම්ප්‍රූවමන්ට් කිසි දෙයක් කරලා වැඩක් නැහැ. ඩික්ලයින් වෙන කෙනෙක්ට අපි මේ මොනවාද කෝස්ට් එක ඒකට මේ ඉන්වෙස්ට් කරලා හරියන්නේ නැහැ නේද? එතකොට තියෙන ක්‍රොස් එක කොහොම හරි අඩු කරගන්න තමයි බලන්නේ. ප්‍රොඩක්ට් එකේට ප්‍රොඩක්ට් ස්ට්‍රැටජි එක විදිහට අපිට වීක් අයිටම්ස් මේක මොන හරි තියෙනවා නම් ඒවා නැති කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ high sales මේ profits මේ හිතන්නකො product එකේ අපිට මට එහෙම උදාහරණයක් මතක් වෙන්නේ නැහැ. මොන හරි තියෙනවා නම් ඒකට අනවශ්‍යයි කියලා හිතන ඒවා අයින් කරලා දෙමන හරි product එක. මම ඒකේ definition එක දෙන්නම් ලුම්බිනි.
ඒකට මේ කලින් එකේ මම බලනකොට මිල්කින් කියලා කලින් පාඩමට බලනකොට ඒකේ තිබුණේ එයාව නිකන් ඒ කියන්නේ නිකන් ඔහේ අන්ඩාරිනා වගේ එහෙම නැත්නම් එයාව ඒකෙන් අයින් කරලා දානවා වගේ කතාවක්. ඒක මම හරියටම මේ ඩෙෆිනිෂන් එක දෙන්න එතකොට තේරෙයි. ඊළඟට ප්‍රයිස් එක අපිට අඩු කරලා දාන්න පුළුවන්. අපේ කොස්ට් එක විතරක් කවර් කරන විදිහට මේ ප්‍රයිස් එක අඩු කරලා දාන්න පුළුවන්. මොකද තේරුම් ගන්නෑනේ හයි ප්‍රයිස් කියලා. එතකොට අඩුතරේ හදපු ටිකවත් විකුණ ගන්න එපා. ඒ හින්දා කොස්ට් එක චූට්ටක් කවර් වෙන්න දාන ඩිස්ට්‍රිබියුෂන් එකටත් ආයෙත් අපිට අර ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේ වගේ මේ සිලෙක්ටිව් එකකට තමයි යන්න වෙන්නේ. ඊළඟට මොකක් හරි දැන් අපි හිතමු අවුට්ලට් දැන් අපි තියෙනවා ලංකාවේ හැමතැනම අවුට්ලට්ස් තියෙනවා. එතකොට අපිට තේරෙනවා ටිකක් නගරාසන්න අවුට්ලට්ස් වල විතරයි පොඩක් විකිණෙන්නේ. අනිත් අවුට්ලට් වල මේ ප්‍රොඩක්ට් එක යන්නේ නැහැ. එහෙනම් අපිට වැඩක් නැහැ මේ ප්‍රොඩක්ට් එක දෙන බිම් කුලියයි අනමන ඒවා ඔක්කොම අපිට අපරාධයක් නිසා අපි එතනින් අයින් කරලා දාගන්නවා. දාලා ඒ තියෙන ප්‍රොඩක්ට් ටිකත් ඇවිල්ලා මේ නගරාසන්න තියෙන මේ අවුට්ලට්ස් වල දාන්න පුළුවන්. ඒ වගේ ඒ ප්‍රොෆිට්ස් හම්බෙන්නේ නැති අවුට්ලට් අයින් කරලා දාන්න පුළුවන්. ප්‍රොමෝෂන් එකේදී reduce the level needed කියන්නේ අර මේක හිතනවා නම් මේක ඇත්තටම කරගෙන ගිහිලා තේරුමක් නැහැ. අපිට ඇඩ්වර්ටයිසින් නවත්තන්න පුළුවන්. කියන්නේ තියෙන බඩු ටික විකුණාට පස්සේ මේ නවත්ත දාන්න බෑ. කියන්නේ මේක වර්ස්ට් තත්ත්වයට පත් වෙලා නම් තියෙන්නේ. ඇත්තටම දැන් සමහර ප්‍රොඩක්ට්ස් වලට ඉන්නවනේ ටිකක් අර කස්ටමර්ලා නිකන් දාලා යන්න කැමති නැහැ වගේ නිකන් කොච්චර ට්‍රෙන්ඩ්ස් ආවත් කොච්චර ටෙක්නොලොජි එක දියුණු වුණත් ඒ කස්ටමර්ස්ලා සමහර ප්‍රොඩක්ට් කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරන හින්දා ඉන්නවනේ. අන්න ඕනනම් කම්පැනිකට පුළුවන් එයාලා විතරක් මේන්ටේන් කරලා යන්න. අර සාමාන්‍යයෙන් ඒතකොට වැඩි ඇඩ්වර්ටයිස් කරන්න නැතුව එනෙක්කේන හැමදාම එනවනේ. ආයාලා විතරක් මේන්ටේන් කරලා යන්න පුළුවන්. ඊළඟට අංක කවදී කලින් තිබ්බ ලයිෆ් සයිකල් වලට අදාළව නෙමෙයි අර ඒකේ කස්ටමර්ස්ලා වර්ග කිහිපයක් හිටියා නේද එක එක ස්ටේජ් එකට අදාළව අන්න ඒකොල්ලෝ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ එක එක ස්ටේජ් එකේ හිටපු කස්ටමර්ස්ලා කවුද කියලා. ඇඩොප්ෂන් එකක් කියලා කියන්නේ is an individual's decision to become a regular user of a product. මොකක් හරි ප්‍රොඩක්ට් එකක regular users ලා බවට පත් වෙන එක තමයි ඇඩොප්ෂන් එක කියලා කියන්නේ. එයා ඒ ගන්න decision එක. එතකොට කස්ටමර් කෙනෙක් මේ නෝමලින කස්ටමර් කෙනෙක් රෙගියුලර් යූසර් කෙනෙක් බවට පත් වෙනවා. ඔය Apple මේ ෆෝන් මේ Apple බ්‍රෑන්ඩ් එක යූස් කරන අයනේ ෆෝන් එකත් Apple ටැබ් එකත් Apple ලැප් එකත් Apple ඊළඟ බෑග් එකත් Apple අන්න ඒ වගේ මේ ඒ රෙගියුලර් යූසර්ස්ලා බවට පත් වෙච්ච කට්ටිය. එතකොට පොඩ පහලට යන කවුරු සරල මතක තියාගන්න නෝමල් කස්ටමර් කෙනෙක් රෙගියුලේටර් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න ඇඩොප්ෂන් එක එකපාර වෙන්නේ නැහැ. දැන් ඔයා අද ගත්ත මොකක් හරි අලුත් ප්‍රොඩක්ට් එකක් ඔයා ඒක රෙගියුලේටර් කෙනෙක් බවට එකපාර පත් වෙන්නේ නැහැ. ඒක එක එක ස්ටේජස් කිහිපයක් පාස් කරලා තමයි ඒක ප්‍රොසෙස් එක. පළවෙනි එක අවයනස්. මොකක් හරි දැන් එකපාර මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ආවට පස්සේ මාකට් එකට අලුත් දෙයක් නේ ඉනෝවේෂන් එකක් නේ. එතකොට මේකෙදි අපිට ইনফরমේෂන් නැහැ වැඩිය. එතකොට පළවෙනි එක ස්ටේජ් එකේදී වෙන්නේ අවයනස් එක ඇති වෙන එක. මිනිස්සු ටික ටික දැනගන්නවා මේ ප්‍රොඩක්ට් එක කොයි ආලෝ කියලා. එහෙම නැත්නම් මේ අපි සෝෂල් මීඩියා වල දැකලා හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා හරි අපි අවයනස් ඇති වෙනවා. අන්න පළවෙනියට වෙන්නේ ඕක තමයි. ඔහොම අවයනස් එක ඇති වුණාට පස්සේ ඔන්න ටික ටික කැමැත්තක් ඇති වෙනවා. ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. ස්ටිමියුලේට් සීක් ইনফরমේෂන්. දැන් ගියම තමයි ගිහලා වෙබ්සයිට් එකට ගිහලා මේක ইনফরমේෂන් ටිකක් හොයලා බලනවා. මොන ඉන්ට්‍රස්ට් එක ඇති වුණාට පස්සේ තමයි ইনফরমේෂන් අර තමන් උනන්දුවෙන් හොයන්න ගන්නෙ. මේ ইনফরমේෂන් මේ ඉනෝවේෂන් එක ගැන ඔන්න තොරතුරු හොයන්න ගන්නවා. එක්කෝ යා පලින් පාවිච්චි කරපු යාළුවෙක්ගෙන් අහලා බලනවා මේක හොඳයි කියලා.
ඉන්ට්‍රස්ට් එක ඇති වුණාට පස්සේ මේක මේ මම try කරනවද නැද්ද මම දැන් පාවිච්චි කරන product එකත් එක්ක මේකේ මොකද්ද තියෙන සුවිශේෂීත්වය යාළුවගෙනුත් අහලා බලන්න ඕනේ evaluate කරනවා මට හම්බෙච්ච information උයි යාළුවා කියපු ඒවලු ඇඩ් එකේ දැකපු ඒවලු ඔක්කොම evaluate කරලා බලනවා හරි ඊට පස්සේ ඔයා තීරණය කරනවා හරි මම මේක try ඔන්න දැන් try කරනවා experience කරන්න ගන්නවා experience කරලා customer ඔය ट्रायल एडॉप्शन ඕක තමයි ස්ටේජ් එක ඔයාලා ඉති තමන්ගේ මොකක් හරි පෞද්ගලික අත්දැකීමක් දාලා මතක තියාගන්න. එතකොට ඕක ඔය හරියට පහළට යන්න. හරි. මේ තව එක මේකේ මේක මම දන්නේ ස්ලයිඩ් එකේ තියෙනවද කියලා ने මොකක් හරි අලුතින් ප්‍රොඩක්ට් එකක් ආව ගමම try කරලා බලනවා. අම්මෝ. ඔය දැන් සමහර කෙනා අයියෝ ඔයා මේ බිස්කට් එක කාලේද මම ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා. ආ දවස් දෙකේ මම මේ බිස්කට් එක ගන්න බැලුවා කියලා. යාළ හරි කැමති ඒව එක්ස්පීරියන්ස් කරලා බලන්න. එතකොට ඒ මත depend වෙනවා ඉක්මනට adopt වෙනවද නැද්ද කියන එක subjective norms. එක එක norms තියෙනවනේ means අතර ඒවත් බලපානවා. චර ට්‍රෙන්ඩි කොච්චර මොඩර්න් ප්‍රොඩක්ට් එක ඒ මිනිස්සයා ටෙක්නොලොජි එකට බයයි නා ඒක ගැන තියෙන නෙගටිව් අයිඩියා එකක් නා එතකොට මොම නෙමෙයි කොහොම කවුරු කිව්වත් එතකොට ඒ ඇඩැප්ට් වෙන්නේ නැහැ එතකොට ඒකත් බලපාන සබ්ජෙක්ටිව් නෝම්ස් ඊළඟට ඒ මිනිස්සයා කියන කරන දේවල් ඒවත් බලපානවා ඒ කියන්නේ කවුරු හරි යෝති මේක ගන්න කියලා මාර විදිහට නිකන් අර අතිශයෝවි ඇඩැප්ට් කරන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක අනිත් පැත්තත් එහෙමයි. තවත් එකක යහපැත්තෙන් යන ඕක ගන්න එපා. ගත්තොත් ඉවරයි. අපෝ මේ පේන දැටි කිකේ ඔහම කියෝදි. එතකොට ඒ එතකොට ඇඩැප්ට් වෙන්නේ නැහැ. එතකොට characteristics of innovation. තවදියක් තමයි කොච්චර මොනවා කරත් innovation එකේ characteristics උත් එක හේතුවක් වෙනවා. එතකොට organizations readiness to adapt the innovations ek me organization patte ara man kalin kiyapu hatara mataka tiya gan readiness to the new product subjective norms influence of other people innovation oy kiyana tika tama me adoption ekata influence ena ekeka factors ඊළඟට මේ තියන්නේ adapters la kam vidhiha e kiyanne oya mokak hari product ekak regular user කෙනෙක් බවට පත් වෙන්න ගත කරන කාලය අපිට පුළුවන් categorize කරන්න. පළවෙනි කට්ටිය තමයි innovators ලා. දැන් මතක තියාගන්න මේ මැද ලයින් එකේ දෙපැත්තේ තියෙන දැන් මම නම් වශයෙන් කිව්වොත් innovators ලායි early adopters ලායි early majority කට්ටියගේ තුන් ඒක නිකන් 50 තියෙන්නේ. හරිද? ඒක අනිත් පැත්තේ සමන එහෙම මතක තියාගන්න ඕනේ. ඕක මේ තේනවනේ අපිට. එතකොට innovators ලා කියලා කියන්නේ නම්ින්ම තේරෙනවා. එයාලා ටෙක්නොලොජි එකට ඊළඟට ට්‍රෙන්ඩ්ස් වලට අවධානම් වලට මුහුණ දෙන්න හරිම කැමති. හරි නිකන් අර හරි enthusiastic කට්ටිය. ඒගොල්ලෝ අවධානම් වලට මුහුණ දෙන්න කැමති කට්ටිය innovators ලා. ප්‍රොඩක්ට් එකක් දැම්මද පාවිච්චි කර මං කලින් කිව්වා වගේ. early adopters ලා ටිකක් මොකද අර දැම්ම පළියට ගන්නෙ නැහැ. පොඩක් information ටිකක් සර්ච් කරලා හරි ඇඩැප්ට් වෙනවා. early majority කට්ටිය ඇඩැප්ට් වෙන්නේ
බෙනිෆිට්ස් ප්‍රූව් වුණාට පස්සේ කවුරු හරි පාවිච්චි කරලා හරි අද්දුටි ප්‍රත්‍යක්ෂයි කියලා කිව්වොතින් ගන්නවා. කියන්නේ කවුරු බෙනිෆිට්ස් මේක මේ කියන දේවල් එහෙම් පිටිම ප්‍රූව් වුණාද කියලා බලන් ඉඳලා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ නේ වැඩි හරියක් ඉන්නේ. හරිද? ඉන්න ඊට පස්සේ ලේට් මැජොරිටි කට්ටිය they are afraid of risk taking. රිස්ක් ගන්න හරිම බයයි. ටෙක්නොලොජි එකට බයයි. ඒ වගේම ප්‍රයිස් සෙන්සිටිව්. මොනවා මේ කොච්චර බෙනිෆිට්ස් තියෙනවා කියව වැඩ කියවද වැඩ නැහැ. ප්‍රයිස් එක හරිනම් අම්මෝ අප්පා කියලා කියනවා. ඒකට ලේට් මැජොරිටි කට්ටිය ඒ වගේ. ලැගර්ඩ්ස් අය නම් හරිම අමාරුයි. ඒගොල්ලෝ කොටින්ම නිකන් අර ඇඩප්ට් වෙන්නේ නැහැ වගේ. හරිම ට්‍රැඩිෂනල් විදිහට හිතන්නේ. තමන්ගේ ස්ටේටස් කෝ එක. මට මොනවද තියෙන්නේ මම මොනවද කැමති ආ ඒ ටික විතරයි පාවිච්චි කරන්නේ. ඉනෝවේෂන් එකකට නම්ම ගන්න හරිම අමාරුයි ලැගර්ඩ්ස්ලා. හරිද? ඔය අර තාමත් අර ATM මැෂින් එකක් යූස් කරන්නේ නැති කට්ටිය ඉන්නේ. මේ කොච්චර මියන්ඩ කිව්වත් මේ මේ යන්නෙම නැති අන්න ඒ වගේ කට්ටිය. චුර පහලට ඒක තේරුණා නේද? අපහැදිලි තැනක් තියනවද ඒකේ? හරි. ඔයි පර්සනල් ඉන්ෆ්ලුවෙන්ස් කියලා මම කියපු එක අර ඒක තේරෙන්නේ නැති මම මේ වැඩිපුර එකක් ලියන් තියෙන එක ඒක තේරෙන්නේ නැති හරි දැන් මේ ඉනෝවේෂන් එකක තියෙන එකක කැරක්ටරිස්ටික්ස් තියෙන්නේ රිලේටිව් ඇඩ්වාන්ටේජ් එක the degree to which the innovation can appear in superior advantage then මොකක් හරි innovation එකක් market එකට දැම්මට පස්සේ ඒක හරි superior advantage එකක් විදියට පේන්න ඕන අනිත් තියෙන දේවල් එක relatively advantage එක වැඩි කියලා superior කියලා පේන්න ඕන කොච්චර ප්‍රමාණ දුරකට ඒක පෙන්වන්න කරනවාද කියන එක compatibility compatibility කියලා කියන්නේ the degree to which the innovation match with values and expectations of people මිනිස්සුන්ගේ තියෙන expectations එක expectations එක ඒ product එකේ තියෙන values කොච්චර දුරට match වෙනවද නැද්ද කියන කාරණේ ගැන කොච්චර innovative product එකක් වුණත් මිනිස්සුන්ට පොඩ්ඩක්වත් වැදගත්කමක් නැත්නම් එයාලට ඇත්තට මේ product එක පාවිච්චි කරන්න කිසිම උවමනාවක් නැත්නම් compatible නැහැනේ එතකොට ඒ වගේ එකක් හඳුනලා දුන්නොත් මිනිස්සු adapt වෙන්නේ නැහැ එතකොට බලන්න ඕන ඒකේ තියෙන value එක මිනිස්සුන්ගේ තියෙන expectations එක match වෙනවද කියලා complexity the degree to which the innovation is understandable කියන්නේ complexity එක complex ඕනෑවට වඩා complex නාමත් මිනිස්සු ගන්නෙ නැහනේ ඒ නිසා පුරා understandable වෙන තරමට හොඳ innovation එක divisibility කියන්නේ the degree to which the innovation can be tried on a limited basis කියන්නේ මේක try කරන්න පුළුවන් අර ඉනෝවේෂන් එකක් දැන් මේකට ගොඩක් වෙලාවට එකපාර ඉනෝ يعني අර එන්තුසියාස්ටික් කට්ටියට අක් ගාලා මේවට ඇඩැප්ට් වෙන්නේ එතකොට ඒක try කරන්න අර පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන නිකන් අර limited basis තමයි يعني මේක මේ ඕන තැනකින් ගන්න පුළුවන් ඕන ලාග පාවිච්චි කරන්න පුළුවන් වුණා වරේ අර සමහර දේවල් එහෙම අගයක් නැති වෙනවානේ ඊළඟට එච්චර තමයි මම මේ කියන්නේ මේ VD material එකකින් මට හම්බෙච්ච ඒවා ඔයාලට ඊට වැඩිය දෙයක් අමාශය දන්නවද ඔයයකට මොන හරි divisibility එකට නැහැ මිෂෙල් මම එක බලුවේ නැහැ හරි මට කෙච්චරයි හම්බුනේ මේ අපහැදිලි නම් මම අපපඩ Google search කරලා බලන්නම් ඊළඟට communicability කියන්නේ benefits of the product can be communicated කොච්චර innovative product එකක් market එකට දැම්මා වුණා ඒකේ තියෙන benefit එක value එක අපිට මිනිස්සුන්ට communicate කරන්න බැරි නම් ඒත් වැඩක් නැහැ. The degree to which the benefits of the use are observable. එහෙම නැත්නම් describe කරන්න පුළුවන් වෙනුනේ. මිනිස්සුන්ට product එක දැක්කහම නිකම් මේක innovation එක නෙමෙයි නිකම් කලින් තිබ්බ එකක් වගේ කියලා පේනනම් වැඩක් නැහැ. මිනිස්සුන්ට ඒක describe කරන්න බැරි නම් ඒත් වැඩක් නැහැ. කියන්නේ මේක innovation එකක් තමයි නමුත් ඒකේ තියෙන value එක benefit එක මිනිස්සුන්ට communicate කරන්න පුළුවන් වෙනුනේ. එහෙම නැත්නම් අසාර්ථකයි. ඒකට හොඳ සාර්ථක innovation එක මේ කියන කාරණා ටික තියෙනවා නේද relative advantage එක තියා වැඩි වෙන්න ඕන superior කියලා පෙන්වන්න ඕන compatible වෙන්න ඕන මිනිස්සුන්ගේ values expectation එක ඒකේ තියෙන value එක complexity කාඩු වෙන්න ඕන divisibility කියනවා මම බලන්නම් communicable වෙන්න ඕන ඔය ටික තමයි
මංගර මිල්කින් බ්‍රෑන්ඩ් කියන එකට මේ ඔයාලා අමාශය කරන අතරතුර මම chat එකට දාන්න අපැදලි දැනක් කියලා අහන්න अरे अडाप्ट कैटेगराइजेशन अरे मैं यार मगर ग्राफ पे काका पे कता करे एक एक किया ने तो कोटे किसी आम पुत के लिए रेगुलर कस्टमर के ने क्वेन ने गाता करने काले आनु है ए ग्राफ पे क्या किया ने मुकाद देखे ने खुदू एक किया ने एक दमा एक याने मीन एक काउलोरी कस्टमर्स लगाती है प्रोडक्ट एक अटे අනුගත වෙන රෙගියුලර් යූසර් කෙනෙක් බවට පත් වෙන ගත වෙන කාලයත් එක්ක බලලා තමයි ග්‍රාෆික ඇඳලා තියෙන්නේ. මුලින් මුලින් ඉන්න කට්ටිය ඉක්මන් ඉක්මන්ට ඇඩැප්ට් වෙනවා. පස්සට යන්න යන්න ඇඩැප්ට් වෙන්නේ නැහැ. කාලයත් එක්ක බලලා තමයි ඇඳලා තියෙන්නේ. ටයිම් ඔෆ් ඇඩැප්ෂන් ඔෆ් ඉනෝවේෂන්. හරියටම හරි. එහෙම තමයි. හරි හරි. අමෂා පටන් ගත්තන හරිනේ හරිනේ ප්‍රොඩක්ට් හරි ප්‍රොඩක්ට් එකේ පල්ලහට අඟු තාටි හරි ප්‍රොඩක්ට් එකක් කියන්නේ ප්‍රොඩක්ට් ඉස් එනිතින් දැට් කැන් බී ඔෆර්ඩ් ටු අ මාකට් ටු සැටිස්ෆයි යෝර් වොන්ට් ඕර් නීඩ් consumer කෙනෙක්ගේ අවශ්‍යතා උවමනා ඕනම ඒ දෙයක් සපුරන්න අපි ලබා දෙන ඕනම දෙයක් මාකට් එකට දෙන ඕනම දෙයක් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන් හරිද එතකොට මේ ප්‍රොඩක්ට් එක tangible object එකකට වඩා දුරට අපි ගන්නවා ප්‍රොඩක්ට් එකක් කියන්නේ නිකම්ම tangible දෙයක් විතරක් නෙවෙයි එතකොට ප්‍රොඩක්ට් එකට අපි ගන්න පුළුවන් service events person ප්ලේස් ඕගනයිසේෂන්ස් ඊළඟට අයිඩියාස් ඔන්න ඔය වගේ එකක් හරි ඔය වගේ මික්ෂර් එකක් හරි ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට ඊට පස්සේ සර්විස් එකක් ගැන කතා කරොත් ඒකෙදි අපි ලබා දෙන ඇක්ටිවිටීස් හරි බෙනිෆිට්ස් හරි සැටිස්ෆැක්ෂන්ස් හරි අනේ ඕන දෙයක් අපිට විකුණා කියන්නේ consumer ගේ අර needs and wants satisfy කරන්න පුළුවන් විදිහට දෙන්න පුළුවන් අනේ ඕනම benefit එකක් activities ඒ ඕනම දෙයක් service එකක් කියලා කියනවා. එතකොට මේ service එක intangible. ඒ වගේම ownership එක වෙනස් වෙන්නේ නැහැ. example විදිහට banking, hotel, මොනවාද? retail shop අන්න ඔය වගේ දේවල් service එකක් කියලා කියනවා. ඊළඟට තව ටිකක් පල්ලෙහාට යන කවදී मैं प्रोडक्ट क्लासिफिकेशन मे दादा मालिका वे काफी प्रोडक्ट का प्लेस ओण में प्लेस ओणम तेना ओणम एरिया अब गण पुलवा प्रोडक्ट का कस्टमर गे नीड वॉन्ट अभी सैटिस्फाई करना मीनस एंट गि ए देवा लबा करना थिंक एक प्रोडक्ट හරිද එතකොට මේ ඊළඟට මේ අපි වෙනුවෙන් අපි කියන එක සර්විස් එකක්නේ ඒක ෆෝසස් නේ මේ ලාන්චර් ටික එතකොට ඒක සර්විස් එකක් ඊළඟට මේ සංග ඉන්න එක යා එයා අඳුරගන්නේ අපි පීපල් නැත්නම් පර්සන් හරිද පර්සන් පීපල් මිනිස්සෙකුත් අපිට ප්‍රොඩක්ට් එකක් විදියට අඳුරගන්න පුළුවන් අපේ ප්‍රෙසිඩන්ට් ගේ ඉඳලා ડોක්ටර් ලෝයර් ඕනම well known personality එක අපිට ප්‍රොඩක්ට් එකක් විදියට සලකන්න පුළුවන් හරිද ඊට පස්සේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක මං හිතන්නේ ඉවෙන්ට් එකක් විදියට අපි සලකන්නේ ඉවෙන්ට් ඉවෙන්ට් ඕගනයිසර් දැන් මං හිතන්නේ මැච් යන්නේ ඉවෙන්ට් එකක් විදියට එතකොට ඉවෙන්ට්ස් උත් අපිට ප්‍රොඩක්ට් එකක් විදියට ගන්න පුළුවන් මොකද මේ ඉවෙන්ට් වලින් අපි බලාපොරොත්තු වෙන මොනවාද ඒකට අදාළ කන්සියුමර්ගේ needs and wants satisfy karne harida ilada me business consultancy kiyana ek ideas me ideas waladi apita onama idea ekak idea yata thara ganna namuth api meke di godama balanne social ideas ekiyanne mekata kiyana api social marketing kiyala ekata api ganne samanyen business marketing concepts thiyenne anne e wage ideas tamai me meka yata thara ganne harida
ඊළඟට සර්වෝදය කියන්නේ මෙතන ඕගනයිසේෂන් එකක් ඕනම ඕගනයිසේෂන් එකකුත් අපිට ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න පුළුවන් ඒ හරහා කස්ටමර්ස්ලාගේ needs and wants satisfy කරන එකක් profit ද non profit ද not for profit ද ඕන එකක් හරිද ඊළඟට කොකා කෝලා බෝටල් එක ඒක මේ ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ tangible දෙයක් ඊළඟට මේ hiking ඒක එන්නේ experience විදිහට අපි මොකක් හරි දෙයක් කරලා ලබා ගන්න experience එකක් අපිට ප්‍රොඩක්ට් එකක් يعني ඒ ඒ දැන් හිතන්නක මොකක් හරි ඕගනයිස් ෆර්ම් එකක් තියෙනවා ඒකෙන් ලබා දෙන ඔය වගේ experiences හරිද දැන් ඔය hiking වලට වෙනම ඒවට යොදා ගන්න companies තියෙනවානේ hiking කරන්න කරන මේ organization අන්න ඒ වගේ දැන් McDonald's එක ගත්තාම ඒකේ experience එකක් ගන්න පුළුවන් දැන් birthday celebration එකකට ගියොත් එයාලා කේක් එක අපි ඕඩර් කරාත් එයාලා කේක් එක එවලට ගෙනත් දෙනවා ඊළඟට එයාලා එක එක games දා හදනවා අපිට play කරන්න අන්න ඒ වගේ එක එක දේවල් එයාලගේ මේකේ experience එක අපිට ගන්න පුළුවන් ඊළඟට ඒගොල්ලන්ගේ තියෙනවා අර ළමයිට play area එකක් අන්න ඒ වගේ එක එක experience McDonald's එකෙත් තියෙනවා ඕව තමයි අපි product classification එක යටතේ ගන්න place එක service people ideas organizations ඊළඟට events experiences ඔය ඔක්කොම අපි product එකක් විදිහට සලකනවා අර tangible ද කියලා අපි බලන්නේ නැහැ හරිද ටිකක් පල්ලෙහාට යන්න කවදී හරි එතකොට දැන් මේකෙදී අපි service ගැනත් නිකන් සාමාන්‍ය විදිහට කතා කරනවා එතකොට service එකක් කිව්වහම मंगसल के वे इंटैंजिबल वे मना ऐति मारे ओनरशिप मारवाद सर्विस इज एन एक्टिविटी बेनिफिट और सैटिस्फैक्शन ऑफर्ड फॉर सेल दैट इज एसेंशियली इंटैंजिबल एंड डस नॉट रिजल्ट इन दि ओनरशिप ऑफ एनीथिंग हरिद मैं सर्विस कैरेक्टरिस्टिक्स इंटैंजिबिलिटी वेरिएबिलिटी इनसेपरेबिलिटी and perishability හරිද මෙතනදී intangible actually service එකක් කිව්වහම දැන් මං කියන්නේ ඕනම activity එකක් ඔය වගේ ඕන දෙයක් සපයන දෙයක් කියලා. එතකොට දැන් service එකක් කිව්වහම government එකක් services සපයනවා. ඒ කියන්නේ courts වල ඊළඟට hospital government hospital තියෙන්නේ ඊළඟට military service අපේ forces අන්න ඒ වගේ police ඊළඟට තැපැල් පෝස්ටල් ඊළඟට ස්කූල්ස් ඔය වගේ දේවල් ගවර්න්මන්ට් එකකින් සපයන සර්විසස් ඊළඟට ප්‍රයිවට් not for profit ඕගනයිසේෂන් මේ සර්විස් සපයනවනේ ඒව තමයි ඔය දැන් මියුසියම් මෙහෙම ඒ වගේ ඔය චැරිටිස් චර්ච් කොලෙජස් හොස්පිටල් අන්න ඒ වගේ දේවල් not for private not for profit හරිද ප්‍රයිවට් වලින් ප්‍රයිවට් වලින් කරන නමුත් මේ प्रॉफिट टेका बाला परत्ते ने में नमूत त्याला प्रॉफिट टेका लाभन हुआ नमूत त्याला कराने प्रॉफिट टेका बाला परत्ते ने वे इकने नॉट फॉर प्रॉफिट किया ने ईलांगटा बिजनेस ऑर्गेनाइजेशन इकने प्रॉफिट टेका बाला गने तो ना पे बिजनेस ऑर्गेनाइजेशन वाले ना सर्विसेस सप्पे ना एयरलाइंस बैंक्स होटल्स इंश्योरेंस कंपनीज कंसल्टिंग फर्म्स मेडिकल अन्य वगे एंटरटेनमेंट फर्म्स ईलांगटा टेलीकम्युनिकेशन कंपनीज रिटेलर्स अन्य वगे बिजनेस ऑर्गेनाइजेशन गवर्नमेंट वेवा नॉट फॉर प्रॉफिट वेवा बिजनेस ऑर्गेनाइजेशन वेवा सर्विसेज सपेना इलांगटे कैरेक्टरिस्टिक्स इंटैंजिबल के अन्य अपिट मे सर्विस अल्लान्न दकिन्न रसबलान्न सुवंद बलान्न दनीमक नहने नरद इंटैंजिबल के अन्य एक इत्तकोट दें अपिट दें मुकाद्द सर्जरी का करना वट अपने एक कराना कालिंग ने एक होंडा इधर अब देखिए ला क्या ने अरे काटिए ग्रेविस बरान पुलो ना मुझे अपने एक बरान बहने अल्लाह बरान ना वट मुकुट बह कराट पास से तमा आप इधर ना गाने ये वाके में देंगे एयरलाइन पैसेंजर्स ला एयरलाइन टा दें तीन ने गुआन टिकट पता वितराई मुकद्द නැතුව අපි ඒක පාවිච්චි කරනකම් දන්නේ නැහැ මේක හරියටම වෙනවද කියලා. හරිද? එතකොට දැන් මේ uncertainty එකක් තියෙනවනේ මේ services එක්ක.
එතකොට මේ uncertainty එක අවිනිශ්චිතතාවය අඩු කරන්න යම් තාක් දුරකට අඩු කරන්න අපේ consumersලා බලනවා එක එක signals මොනවද කියලා. ඒ කියන්නේ දැන් දැන් එයාලයින් එක ගත්තොත් අපි දැන් ගුවන් ටිකට් පතක් ගුවන් ටිකට් පත විතරයිනේ අපිට තියෙන්නේ මේ සාක්ෂියක් විදිහට අපි මේ වෙලාවට මෙතනට යනවා කියලා. ඉතින් ඒක තමයි එයාලගේ signal එක. මේ සර්විස් එකේ ක්වොලිටි එකට සර්විස් එක සම්පූර්ණ වෙනවා කියලා ෂුවර් වෙන්න අපිට තියෙන එකම සිග්නල් එක අන්නේ මේ එයාලයින් ටිකට් එක. හරිද? එතකොට මේ ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ ක්වොලිටි එක ගන්න පුළුවන්. ඒ සිග්නල් එක ගන්න පුළුවන් අපිට ප්ලේස් එකෙන්, පීපල් ලගෙන්, ඊළඟට ප්‍රයිස් එකෙන්, ඉක්විප්මන්ට් ඔය වගේ ඕන දෙයකින් ගන්න පුළුවන්. හරිද? ඒතර කම්පැනි එක බලන්න ඕනේ ඒ සර්විස් එක සපයනකොට සර්විස් එක ඉන්ටැන්ජිබල්. නමුත් ටැන්ජිබල් මොකක් හරි සිග්නල් එකක් ක්වොලිටි එක පෙන්නන්නේ ඒ සිග්නල් එක කන්සියුමර්ට දෙන්න ඕනේ. එතකොට කන්සියුමර් දන්නවා ඒක තමයි සිග්නල් එක. එතකොට එයාට පොඩ වෙරිෆයි එකක්, ඒ කියන්නේ එයාට විශ්වාසවන්තතාවයක් තියනවනේ එයා ඒ සර්විස් එකට හරියට ලැබෙයි කියලා. සර්ජරි එකට අපි මොනවද බිල්ල ගෙවලා මොකක් හරි ටිකට් එකක් අර මොනවද ලැබෙයි මුලින්ම අර අහනවනේ මේ මේකෙන් මේක කරන්න කැමතිද ඔය වගේ මේ තියනවනේ. මේක කරාට පස්සේ මේ විදිහට අපිට පහසු, ඒ කියන්නේ අර මේ දැ ලෙඩක් තියනවා නම් ඒ සර්ජරි එක කරාට පස්සේ ඒ ලෙඩේ නැති වෙනවා කියලා අපිට අර මේකක් මොනවද ලෙටර් එකක් හම්බ වෙනවා නම් අන්නේ ඒක අපිට මේ සිග්නල් එකක් මේක හරියට වෙයි කියලා. හරිද? අන්නේ වගේ මේ ඉන්ටැන්ජිබල් උනත් අපේ ෆර්ම් එකකට, ඕගනයිසේෂන් එකකට පුළුවන් මේ සිග්නල් එකක් දීලා සර්විස් එකේ ක්වොලිටි එක රැකගන්න. හරිද? අන්න ඒක මේ ඉන්ටැන්ජිබල් කියන යට තේනවා. ඊළඟට ඊළඟ කැරක්ටරිස්ටික් එක තමයි වේරියබිලිටි කියන එක. හරිද? variability කියන්නේ දැන් මේ සර්විස් අපේන කෙනාගෙන් එකිනෙකාට වෙනස්නේ. දැන් දැන් අපි සැලූන් දෙකක් ගත්තොත් ඒ සැලූන් එක ඒ දෙන්නට වෙනස්. එකම හෙයා ස්ටයිල් එක අපි කිව්වත් ඒ දෙන්න කපන විදි වෙනස්. ඒ වගේම අපි එක සැලූන් එකක් ගත්තා එයාගෙන් අපි ඊයේ ගිහින් කපා ගන්න කොණ්ඩෙ වෙන විදිහකට. ඒ තව මාසිකින් එයා ඒ විදිහටම කපන්නේ නැහනේ. ඒකේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙලාව අනුව, තැන අනුව, පුද්ගලයා අනුව ඒ සර්විස් එක වෙනස්. එකම දෙයකට අපි ගියත්, එකම අවශ්‍යතාවය සපුර ගන්න ගියත් ඒක වෙනස් වෙනවා. ඒක මනුෂ්‍යස මිනිස්සු නිසානේ ඒක වෙන්නේ. මිනිස්සු සපේන නිසානේ. අද රොබෝ කෙනෙක් සපයන නම් ඒක ඒක වෙන්නේ නැහැ. අර මිනිස්සු සපේන නිසා තමයි වේරියබිලිටි එකක් ඇති වෙන්නේ. හරිද? එතකොට මේ දැන් හෝටල් එකක් ගත්තොත් හෝටල් එකේ රෙපියුටේෂන් එකට බලපානවා මේ සර්විස් එක නේද? දැන් හෝටල් එකේ මේ ඉන්න එම්ප්ලොයිස්ලා චියර්ෆුල්, හොඳට චියර්ෆුල්, ඊළඟට එෆිෂන්ට්, හොඳටම වැඩ කරනවා නම් මේ හොඳ රෙපියුටේෂන් එකක් ඇති වෙනවා. හරිද? ඒ වගේම දැන් එක්කෝ එම්ප්ලොයිස්ලා එහෙම නෙමෙයි ඒගොල්ලෝ හැමතිස්සෙම නිකන් ඉන්නේ මූලක් ගින්න වගේ දෙයක් යහුවොත් බයිනවා, හරියට උත්තර දෙන්නේ නැහැ. අන්න ඒ වගේ නම් ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක බහිනවා. එතකොට මේ එම්ප්ලොයිගේ සර්විස් එක අනුව එයාලගේ එයාලා දෙන සර්විස් එක වේරි වෙනවනේ එක එක්කිනෙකාගෙන් එකිනෙකාට. එතකොට මුළු හෝටල් එකේම රෙපියුටේෂන් එක රඳා පවතින්නේ මේ එම්ප්ලොයිස්ලාගේ. එතකොට ඒ එම්ප්ලොයිස්ලා හැමෝගෙම එක සමාන නැහැ. එක එක වෙනස් විදිහට තියෙනවා. එයාලගේ මනස, එයාලා එවලට හිතන දේ අනුව, එයාලගේ ෆයිනෑන්ෂියල් පොසිෂන් එක අනුව, අන්න ඒ වගේ දේවල් අනුව එයාලා කරන සර්විස් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඊළඟ එක තමයි ඉන්සෙපරබිලිටි. ඉන්සෙපරබිලිටි කියන්නේ අපිට පුළුවන් ද සර්විස් එක සපයන කෙනාගෙන් වෙන් කරන්න. ඒක කරන්න බෑ. හරිද? සර්විස් එක ඇති වෙන්නේ සපයන කෙනා එතන ඉන්නකොට. සපයන කෙනාගෙන් මේක ඇති වෙන්නේ. එතකොට අපිට එයාගෙන් වෙන් කරන්න බෑ. අපිට කොණ්ඩේ කපන එක දැන් අපිට කොණ්ඩේ කපන කෙනා මොනේ කොණ්ඩේ කපා ගන්න. ඉතින් ඒක වෙන් කරන්න බෑ. හරිද? ඊළඟට ඒ වගේම එම්ප්ලොයි මේ කියන්නේ සර්විස් එක සපයන කෙනා මේ සර්විස් එකේ පාර්ට් එකක් වෙනවා. හරිද? එතකොට දැන් අපි
ඒකේ පාර්ට් එකක් වෙනවනේ කස්ටමර් ඒකේ පාර්ට් එකක් වෙනවා මොකද අපේ ඔළුව දෙන්න එපා කොණ්ඩෙ කපන්න අපේ කොණ්ඩෙ දෙන්න ඕනේ යාට කපන්න හරිද ඒ අපි පාර්ට් එකක් ඒ වගේ මේ සපයන කෙනත් පාර්ට් එකක් හරිද දැන් ඒ ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ටැන්ජිබල් ප්‍රොඩක්ට් එකක් ගත්තොත් එහෙම නෙමෙයිනේ හදන කෙනා වෙන තැනක් හදන ප්‍රොඩක්ට් එක වෙන තැනකට එනවා අපි ගන්න වෙනම විදිය අපි ගන්නවා අපිට අයිති වෙනවා හරිද නමුත් සර්විස් එකෙන් බෑ අපි එතනට යන්න ඕනේ සර්විස් ප්‍රොවයිඩර් ඉන්න ඕනේ ඒ ආයෙවල ඒක කරන්න ඕනේ අන්න ඒක තමයි ඉන්සෙපරබිලිටි කියන්නේ අපිට වෙන් කරන්න බෑ සර්විස් ප්‍රොවයිඩර්ගෙන් සර්විස් එක ඊළඟ එක පෙරිෂබිලිටි පෙරිෂබිලිටි කියන්නේ මේ සර්විස් එක ගබඩා කරලා තියන්න බෑ පස්සේ ගන්න දැන් මේ ලෙක්චර් එකක් නම් පුළුවන් ටෙක්නොලොජි එකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක ලෙක්චර් එක ගබඩා කරලා තියන්න පුළුවන් නමුත් ඒක අර වෙලා ඉවර දෙයක් නේ අපිට ඒ වෙලේ ප්‍රශ්නයක් අහන්න බෑ සර්ගේ මොකද ඒක අපි ගබඩා කරලා يعني අර සර්විස් ක්වොලිටි එක ටිකක් අඩුයි නේ අපි මේක ගබඩා يعني අපි මේක මේ ස්ටෝ කරලා තිබ්බොත් ඒ ක්වොලිටි එක අඩුයි මේ ලෙක්චර් එකක් ගත්තහම මං කියන්නේ ලෙක්චර් ගන්න නමුත් දැන් අර අර සලූන් එකේ එක්සැම්පල් එක ගත්තොත් අපිට ඒක ගබඩා කරලා තියලා පස්සේ පාවිච්චි කරගන්න බෑ නේ නේක තමයි මෙතනදී පෙරිෂබිලිටි කියලා කියන්නේ ඊළඟට දැන් ඔය ඩොක්ටර්ස්ලා හැම අපි අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් අපිට ඒ කියන්නේ එදාට යන්න බැරි වුණොත් එයා ඒකට ඒ චාර්ජ් එකේ ෆී එක ගන්නවානේ ඒක අපිට කියන්නේ නැහැනේ මේ හරි එනම් කමන්නෑ ඊළඟ දවසේ එන්න මං ආයෙ කරන්න නැහැ කියලා අපිට ඒකට ගෙවන්න වෙනවා මොකද එයා ඒක අර තිබ්බ වෙලාව එයා ඒකත් වැලියු කරනවා හරිද ඒ වෙලාවත් එයා වැලියු කරනවා මොකද සර්විස් එක පස්සේ වෙලාවක දෙනවා කියලා කියන්න බෑ හරිද වෙලේ දෙන්නේ නැහැ ඒක දෙන්නේ ආයේ මේ වෙලාව එහෙම කියන්න බෑ ඒ වෙලාවේ සර්විස් එක තියෙනවා නම් අපි ඒ වෙලාවේ ගන්න ඕනේ ඒක නිසා තමයි ඩොක්ටර්ස්ලා ඒ චාර්ජ් කරන්නේ අර patient කෙනෙක්ගේ appointment එක miss වුණා හරිද ඊළඟට perishability of service is not a problem when demand is steady ekena demand eka me ke har ekena wenas wenne naththam demand eka fluctuations naththam me perishability kiyana eka prashnayak neve eke di example ekak widihire kiyenawa දැන් මේ අපි සීසන් කාලේ දැන් අවුරුද්දක් ගත්තොත් සීසන් කාලයක් තියෙනවානේ සීසන් එකක් එන. එතකොට දැන් හෝටල් එකක් ඒ සීසන් කාලෙට මොකද්ද කරන්නේ? ඒ සීසන් එකක් එනකොට යාළගේ ප්‍රයිසස් ගොඩක් වැඩි. හයි ප්‍රයිසස් තියෙන. හරිද? ඊළඟට මොනවාද? සීසන් එකක් නැති කාලෙට යාළගේ ප්‍රයිසස් ලෝ. හරිද? ඒ කියන්නේ අර දැන් එයාලගේ කියන්නේ අර ඩිමාන්ඩ් එක 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 විදිහක් නේ සීසන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීසන් නැති කාලේ ඩිමාන්ඩ් එක අඩුයි. එතකොට හෝටල් එකක් කරන්නේ අර ඩිමාන්ඩ් එක අඩු කාලෙට එයාලා ප්‍රයිස් එක අඩු කරලා කොහොම හරි අර ඩිමාන්ඩ් එක වැඩි කරගන්න හදන්නේ. ඒකයි ඒ ප්‍රයිස් එක අඩු කරගන්නේ. ඕෆ් සීසන් එකේදී එයාලා ගෙස්ට් ලව ඇට්‍රැක්ට් කරගන්න ප්‍රයිස් එක අඩු කරනවා. ඒ වගේම මේ ගොඩක් ඩිමාන්ඩ් එක වැඩි වෙලාවෙදී එයාලායේ එයාලා ප්‍රයිස් එක වැඩි කරලා කොහොම හරි කරන්නේ part time employees ලා යොදාගෙන හරි ඔය වගේ මොනා හරි කරලා අර ඩිමාන්ඩ් එකට match වෙන්න එයාලගේ සර්විස් එකත් හදනවා හරිද එතකොට මේ perishability කියන එක මෙතනට මේ වෙන්නේ perishability කියන්නේ පස්සේ වෙලා ඔව් අපි මේක ස්ටෝ කරන්න බෑ කියන එකනේ දැන් අපි අර ඕෆ් සීසන් එකේදී මේ ඒ සර්විස් එකම ඒ විදිහටම අපි දෙන්න ඕන නිසා තමයි අර දැන් ඩිමාන්ඩ් එකට මැච් වෙන්න ඒ සර්විස් එක දෙන්න ඕන නිසා තමයි අර ප්‍රයිස් එක අඩු කරේ හරිද දැන් මෙයාලගේ අර ඩිමාන්ඩ් එක ස්ටෙඩි විදිහට මුළු අවුරුද්ද පුරාම තිබ්බනම් මේ එක එක චේන්ජස් කරන්නේ නැහැ එකම විදිහට සර්විස් එක දෙන්න පුළුවන් නා නමුත් අර ඩිමාන්ඩ් එක වෙනස් වෙන නිසා මෙයාලට සිද්ධ වෙනවා වෙන මොකක් හරි එකක්
වෙනස් කරලා ඩිමාන්ඩ් එකේ යථා තත්ත්වයට පත් කරගන්න. හරිද? ඒක නිසා තමයි මේ ප්‍රයිස් එක එක වෙනස්කම් වලට ලක් කරන්නේ. හරිද? එවැගේම දැන් ඔය මේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ගත්තාම කම්පැනි එකක් කට සිද්ධ වෙනවා. දැන් අර ගොඩක් සමහර දැන් ඔය 1 1 3 වෙලාව 4 6 වෙලාව අන්න ඒවයි ට්‍රාන්ස්පෝටර්ට ගොඩක් ඩිමාන්ඩ් එක වැඩි. එතකොට ඔය ඕගනයිසේෂන් වලට සිද්ධ වෙනවා ඒක අර ඩිමාන්ඩ් එකට මැච් වෙන්න ඉක්විප්මන්ට් රෙඩි කරලා ඊළඟට ඔය බස් ගොඩක් කළාලා ඔය වගේ මොන හරි කරලා ඒ ඩිමාන්ඩ් එකට හරියන්න ඊවන් ඩිමාන්ඩ් එකක් තියාගන්න ඒ ඩිමාන්ඩ් එකට මැච් වෙන විදිහට යාළගේ වෙන මොකක් හරි දෙයක් අඩු වැඩි කරගෙන ඒක හරියට ස්ටේබල් විදිහට හදාගන්න. හරිද? ඒ තමයි පෙරිෂබිලිටි යටතේ කියන්නේ තියෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යංගෝ. ඊළඟට මේ ප්‍රොඩක්ට් සර්විස් කන්ටිනම් කියන්නේ අපිට හොයාගන්න පුළුවන්. නමුත් දැන් මේක කන්ටිනම් එකක්. ඒ කියන්නේ එක අන්තයක තියෙන්නේ ප්‍රොඩක්ට්, එක අන්තයක තියෙන්නේ සර්විස් කියන එක. පියෝ ටැන්ජිබල් ඒ වගේම පියෝ ඉන්ටැන්ජිබල්. ඒතකොට පියෝ ටැන්ජිබල් කිව්වහම සබන්, ටූත්පේස්ට් ඔය වගේ දේවල්. හරිද? කියන්නේ එක ප්‍රොඩක්ට් එකක්. සර්විස් එකක් වැඩි අපිට සපයන්නේ නැහැ නේද? සබන් එකක් ගැව්වහම ආෆ්ටර් සේල් සර්විස් කියලා එහෙම දෙයක් නැහැ. ඊළඟට පියෝ සර්විස් කිව්වහම ෆයිනෑන්ෂියල් සර්විස්, කවුන්සලින්, කවුන්සලින් වලත් එහෙම ප්‍රොඩක්ට් එකක් අපිට දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා අර සර්විස් එකනේ සපයන්නේ. හරිද? කියන්නේ එහෙම කියනවා. ඒ කියන්නේ අර පියෝ දේවල් තියනවා කියලත් කියනවා. නමුත් ගොඩාක් බාණ්ඩ වැටෙන්නේ මේ දෙක අතර. මේ කන්ටිනම් එක අතරේ අඩු වැඩි වශයෙන් සර්විස් ද ප්‍රොඩක්ට් ද කියන එක තියෙනවා. එතකොට ගුඩ් මොකද්ද ප්‍රොඩක්ට් එකකට මොන හරි පොඩි සර්විස් ටිකක් මේන් එක ප්‍රොඩක්ට් එක ඒ ප්‍රොඩක්ට් එකට පොඩි පොඩි සර්විස් ටිකක් එකතු වුණාම අපි කියනවා ඒකට නම ඉන්ටැන්ජිබලයිසින් ටැන්ජිබල්ස් ඉන්ටැන්ජිබල් කියන්නේ ටැන්ජිබල් දෙයකට ඉන්ටැන්ජිබල් මොන හරි එකතු කරනවා දැන් ඔය ඉලෙක්ට්‍රික් ගුඩ් ඔය මොන හරි දැන් ඔය මේ ඉලෙක්ට්‍රික් අයිටම් එකක් අපි ගත්තාම වොරන්ටි පීරියඩ් එකක් දෙනවානේ. ඒ වගේම තව ඩිලිවරි සර්විස් එකක් කරනවා. ඊළඟට ඔය ආෆ්ටර් සේල් සර්විසස් වගේ කරනවා. හරිද? ඒ කියන්නේ අර ප්‍රධාන දේ ප්‍රොඩක්ට් එක ඒකට පොඩි පොඩි සර්විස් කැලි සර්විසස් කැලි එකතු කරනවා. හරිද? ඉන්ටැන්ජිබලයිසින් ටැන්ජිබල්ස්. ඊළඟට තව මෙතඩ් එක තමයි සර්විස් මුළු ප්‍රධාන ප්‍රොඩක්ට් එක වෙන්නේ සර්විස් එක. ප්‍රධානම දේ වෙන්නේ සර්විස් එක. ඒකට ප්‍රොඩක්ට් කියන්නේ ටැන්ජිබල් දෙයක් එකතු කරනවා. හරිද? ටැන්ජිබලයිසින් ඉන්ටැන්ජිබල්ස්. ටැන්ජිබලයිසින් ඉන්ටැන්ජිබල්ස්. ඒ කියන්නේ දැන් බැංකු වල account එකක් open කරාම එක එක පොඩි පොඩි gift දෙනවා. අවුරුද්දට පොඩි පොඩි gift දෙනවා. අන්න ඔය වගේ ළඟට tuition class වල මේ tuits දෙන්නේ tuits print කරලා ඒ වගේ දේවල් දෙනවා. සර්විස් එකත් එක්ක product item එකක් දෙනවා. හරිද? පළවෙනි එක intangibilizing intangibles. දෙවෙනි එක tangibilizing intangibles. හරිද? ඊළඟට company ගොඩක් බලන්නේ මේ service product එකතු හරි ඒවා වෙන වෙනම හරි දෙනවා වගේම හොඳ experience එකක් කස්ටමර්ට දෙන්න. දැන් ගොඩාක් කම්පැනිස් බලන්නේ ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩාක් එන්නේ මේ එක්ස්පීරියන්ස් මෝඩ් එකට. හරිද? දැන් ඉස්සෙල්ලා මම කිය එක්සැම්පල් එක මැක්ඩොනල් වගේ. එයාලා එක්ස්පීරියන්ස් එකක් දෙන්න හදනවා. ප්ලේ ඒරියා එකකින්, චැටින් ඒරියා එකකින් එක්ස්පීරියන්ස් එකක් තමයි එයාලගේ ප්‍රොඩක්ට් එක වගේම සර්විස් එකත් එක්කම එයාලා දෙන්න බලන්නේ. හරිද? පල්හැට අංගක වැඩි. හරි මේ තියෙන්නේ ඒ කන්ටිනම් එකේ ගොඩාක් දැන් සෝල්ට් වගේ දෙයකට ආෆ්ටර් සේල් සර්විසස් දෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ලිමි පැකට් එක දැන් ඔය දත් බෙහෙත් එක දබ්බුරුසුව ඔය වගේ දේවල් දෙනවා විතරයි අපිට නැතුව මේ එක එක ආෆ්ටර් සේල් සර්විස් සපයන්නේ නැහැ හරිද එතකොට ඒක එන්න සර්විසස් එකතු වෙලා අන්තිමටම ටීචින් කවුන්සලින් ඔය වගේ දේවල් වලට එනවා කන්සල්ටින් ඔය වගේ දේවල් වලට එනවා ඉන්ටැන්ජිබල්
විදිහට හරිද ඔය හැම භාණ්ඩයක්ම අපිට කන්ටිනම් එකේ එක එක පැතිවලට දාන්න පුළුවන් ප්‍රොඩක්ට් පැත්තට වැඩි නම් ඒ වගේම සර්විස් පැත්තට වැඩි නම් ඕන පැත්තකට දාන්න පුළුවන් සවන්නට හරි ඊළඟට ප්‍රොඩක්ට් ඩිසිෂන්ස් ප්‍රොඩක්ට් ඩිසිෂන්ස් කියුවාම අපිට දැන් කලින් පාඩම් වල කතා කරා නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් මේ දෙක අපි කතා කරා හරිද කියන්නේ අලුත්ම ප්‍රොඩක්ට් එකක් ගන්නකොට හදනකොට වෙන ගන්න තීරණ ඒ සම්බන්ධ දේවල් ස්ට්‍රැටජිස් අපි ඒකේ කතා කරේ ඊළඟට දැන් මේක දැන් මේ පාඩමේ ගොඩක් යන්නේ පාඩම යන්නේ මේ ප්‍රොඩක්ට් මික්ස් ස්ට්‍රැටජිස් කියන එක යටතේ හරිද මේකෙදී අපිට ඉන්ඩිවිජුවල් ප්‍රොඩක්ට් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් ඒක යටතේ සමාය ප්‍රොඩක්ට් ලෙවල්ස් බ්‍රෑන්ඩින් පැකේජින් ලේබලින් අන්න ඔය වගේ දේවල් තියෙන්නේ ඉන්ඩිවිජුවල් ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් ඩිසිෂන් එක යටතේ ඊළඟට තව අනිත් එක තමයි ප්‍රොඩක්ට් මික්ස් ඩිසිෂන් එක අනිත් එක ප්‍රොඩක්ට් ලයින් ඩිසිෂන් හරිද ඒකත් කතා කරනවා ඉන්ඩිවිජුවල් ප්‍රොඩක්ට් ප්‍රොඩක්ට් මික්ස් ඊළඟට ප්‍රොඩක්ට් ලයින් හරිද පළහැට ප්‍රොඩක්ට් ලෙවල්ස් තියෙනවා කලින් සෙම් එකෙත් කතා කරා මේකෙදිත් තියෙනවා දැන් ඊළඟට මේ දැන් කරන තර්ඩ් ඉයර් එකෙත් තියෙනවා හරිද කෝ බෙනිෆිට් එක කෝ බෙනිෆිට් කියන්නේ ෆන්ඩමෙන්ටල් එක ෆන්ඩමෙන්ටල් නීඩ් එක හරි වොන්ට් එක හරි කන්සියුමර් ඒ ප්‍රොඩක්ට් එකෙන් බලාපොරොත්තු වෙන මූලිකම දේ පෑනක් ගත්තොත් පෑනෙන් ලියවෙන්න ඕනේ අන්න ඒකනේ මූලිකම දේ වාහනයක් ගත්තොත් ඒකෙන් තැනකට යන්න පුළුවන් වෙනවා ෆෝන් එකක් ගත්තොත් කෝල් එකක් ගන්න අපේ මොනවද එන්ටර්ටේන්මන්ට් එකට ඔය වගේ එක එක දේවල් ෆෝන් එකේ තියෙන බේසික්ම බේසික් කිමයි කොම ප්‍රධානම දේ හරිද එතකොට ජෙනරික් ජෙනරික් කියන්නේ මේ බේසික් එකටම ඒකෙදි බලන්නේ ප්‍රොඩක්ට් එකේ ඇට්‍රිබියුට්ස් කැරක්ටරිස්ටික් බේසික් එලිමන්ට්ස් එක ඒ එලිමන්ට්ස් ටික මේක එක්ස්පෙක්ටඩ් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක තියෙන්න ඕනි කියලා එහෙම නෙමෙයි මේක අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක තියෙන්න ඕන දේවල්. පෑනක් මේ කාර් එකක් ගත්තොත් ඒකේ දැන් බ්‍රේක් ෆැසිලිටීස් තියෙන්න ඕනේ. බ්‍රේක් ෆැසිලිටීස් නැත්තම් වැඩක් නැහැනේ කාර් එකේ. අන්න ඒ වගේ තියෙන්න ඕනේ බේසික්ම දේවල්. අපි එක්ස්පෙක්ට් කරන්නේ නැහැ මේක තියෙන්න ඕනේ. මොකද ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හරිද? අන්න ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ඇට්‍රිබියුට්ස් නැත්තම් කැරක්ටරිස්ටික්ස්. ඊළඟට එක්ස්පෙක්ටඩ් කියන්නේ අපි මේ set of product attributes and conditions buyers normally expect when they purchase this product me product ek ganiddi api expect karano menne me deval thiyenno diye harida eke di car ek gattot ac system ekak api expect karano meke ac thiyenna thiyenna puluwan kiyala harida expect karana deval tika harida ilangata augmented kiyanne ඒකට ගොඩක් වැටෙන්නේ ඔය value added services. ඒ කියන්නේ product එකට value එක වැඩි කරන්න පුළුවන් එක එක services. එතකොට මේකෙදි company එකක් differentiate වෙන්නේ මෙන්න මේ augmented ඒවයි. හරිද? මොකද අර expected කියන ඒව expected features හැම company එකක්ම හැම දැන් car example විදියට ගත්තොත් හැම car companies ඔක්කොම මේ expected කියන ඒවා දානවා මොකද customers ලා බලාපොරොත්තු වෙන දේවල්නේ නමුත් මේ augmented කියන්නේ customer අනිත් competitors ලාගේ වට වඩා අපේ එකම ගන්න පුළුවන් විදියට තියෙන දේවල් තමයි characteristics හරි ඒ තියෙන දේවල් තමයි මේ ඔග්මන්ටඩ් කියන්නේ හරිද? ඒ කියන්නේ අනිත් කම්පිටිටර්ස් ලාගෙන් ඩිෆරෙන්ෂියේට් වෙන්න අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂිත වූ දේවල් ඔග්මන්ටඩ් හරිද? එතකොට දැන් කා එකේ එක්සැම්පල් එක ගත්තොත් එයා බෑග්ස් වගේ ඊළඟට ඔටෝ බ්‍රේක් සිස්ටම් එකක් ඔන්න ඔය වගේ දේවල් ඔග්මන්ටඩ්. අපි අනිත් අපේ කම්පිටිටර්ස් ලාට වඩා අපේ ප්‍රොඩක්ට් එකේ මේ දේවල් තිබ්බොත් කස්ටමර්ට ඒක ඩිෆරෙන්ෂියේට් එකක් වෙනවා. ඒ කියන්නේ කස්ටමර්ට කෙලින්ම අඳුරගන්න පුළුවන් අනිත් කස්ටමර් කැලිම පර්චේස් කරනවා අනිත් ප්‍රොඩක්ට් වලට වඩා හරිද එතකොට පොටෙන්ෂල් කියන්නේ තාම අපි මාකට් එකේ කොහෙවත් නැහැ අපේ හිතේ තියෙන අපි මේක මේ විදිහට මේක ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරනවා අලුත්ම දෙයක් එතකොට ටික කාලයක් ගිහින් මේක මාකට් එකට දාන්න පුළුවන් ඒක ටික කාලයක් ගිහින් දැම්මට පස්සේ තමයි මේක ඔග්මන්ටඩ් වෙන්නේ හරිද
කියන්නේ potential දෙයක් augmented වෙනවා. හරිද? එතකොට මේකෙදි කියන්නේ අපි තාම දාලා නැහැ. නමුත් ඒක දාන්න අපි හිතන් ඉන්න දෙයක්. හරිද? මේක තමයි potential කියන්නේ. ඊළඟට මම හිතන එක තේරෙන්නේ නැති කියලා ඒක අර ගොඩාක් sem ගොඩක අපි මේවා කතා කරානේ. පල්ලෙහාට යංගෝ. හරි මේ තියෙන එකේ විස්තරේ. හරි ඊළඟට ප්‍රොඩක්ට් මික්ස් එක. ප්‍රොඩක්ට් මික්ස් ඩිසිෂන් එක. මේකෙදී කියන්නේ ඒ කියන්නේ දැන් ඔය Unilever වගේ ගත්තොත් එයාලගේ ඔය ලයින් ගොඩාක් ප්‍රොඩක්ට් ලයින් ගොඩාක් තියෙනවානේ අන්නේ ප්‍රොඩක්ට් ලයින්ස් ගොඩාක් තියෙන එකක් තමයි ප්‍රොඩක්ට් මික්ස් එක නැත්නම් පෝට්ෆෝලියෝ එකක් කියන්නේ හරිද එතකොට මේකෙදි මේ ප්‍රොඩක්ට් විත් එක කියන්නේ ප්‍රොඩක්ට් ලයින් ප්‍රමාණය පල්ලෙහාට යම් මං හිතන්නේ අර chart එකක් තියෙනවා එතකොට ලේසි වෙයි හරි විත් එක කියන්නේ මේ ලයින් ප්‍රමාණය දැන් මේ Unilever එකේ විත් එක 3යි. මොකද ලයින් 3යි තියෙන්නේ. ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් එකක්, හෙල්ත් ඇන්ඩ් පර්සනල් කෙයා එකක් තව එකක්, හෝම් කෙයා ගැන තව එකක්. එතකොට ලයින්ස් 3යි. ඒ කියන්නේ විත් එක 3යි. හරිද? එතකොට ලෙන්ත් කියන්නේ ඊළඟ එක ලෙන්ත්. ලෙන්ත් කියන්නේ number of products in each line. මේ එක ලයින් එකක තියෙන ප්‍රොඩක්ට් ප්‍රමාණය. දැන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කිව්වහම ලිප්ටන්, ෆ්ලෝරා, බ්ලූ බෑන්, නෝ අන්න ඒ වගේ दिगटे एक लाइन ने कहते हैं ना प्रोडक्ट प्रमाण तो वाले लेंथ देख के आने इलागट पालेवेन लाइन ने के एक देवेन लाइन ने के में चराई अन्य वाके लेंथ देख हर इधर इट पास डेप्थ देख के आने नंबर ऑफ वर्शंस ऑफ ईच प्रोडक्ट लाइन दंग लिप्टन का तो हम लिप्टन ने के यार तीन अन ग्राम्स पानाहा सी देसी पांसी और वाके एक गैंबुर එක ප්‍රොඩක්ට් එකක ගැම්බුර වගේ මං හිතන්නේ. එතකොට අර කොච්චර වර්ෂන්ස් තියනවාද කියන එක. දැන් ඔය මේ life boy ගත්තොත් life boy පාට 4ක්ද 5ක්ද තියෙනවා. lux ගත්තොත් lux වලත් පාට 7 3ක්ද 4ක්ද තියෙනවා. sunset ගත්තොත් එක එක දැන් dandruff වලට අර කොණ්ඩේ යනවට අර මොනවාද black shine ද මොකක්ද අන්න ඒ වගේ එක එක වර්ග තියෙනවා නම් ඒක තමයි විත් එක කියන්නේ. ඔය එක ප්‍රොඩක්ට් එකක වර්ෂන්ස් ගන්න. හරිද? ඊළඟට කන්සිස්ටන්සි. කන්සිස්ටන්සි කියන්නේ මේ ලයින් වල තියෙන සම්බන්ධය වගේ. ඒ කියන්නේ මේ කොච්චර දුරට ගැලපෙනවද? මේ ලයින් ගැලපෙනවද කියන එක. How closely related කියන එක. හරිද? එතකොට මේකෙදි මේක මේ රිලේට් වෙන්න කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලගේ end use එකේ නැත්තම් ඒ කියන්නේ product එකෙන් product එකට නෙමෙයි මේ එක එක line ඒ කියන්නේ food and beverages එක health personal care ඒ දෙකේ පොඩ්ඩක් consistency එක අඩුයි මං අඩුයි හරිද food and beverages වි health and personal care නමුත් health and personal care යි home care යි ගත්තොත් ඒ දෙකේ consistency එක වැඩි හරිද අන්න ඒ වගේ එක එක ඒ දෙක අතර සම්බන්ධතාවය වගේ ඒක ඒ සම්බන්ධතාවය වෙන්න පුළුවන් එක්ක end use එකේ නැත්නම් production requirement එකේ නැත්නම් distribution channel මත අන්න ඔය වගේ ඒවා මත මේකේ consistency එක ඇති වෙන්න පුළුවන් දැන් company එකට පුළුවන් දැන් company එකට ඕනේ එක market එකේ එක side එක හොඳ reputation එකක් ගන්න නම් එයාලා consistency එක ගොඩාක් වැඩි කරන්න පුළුවන් හරිද දැන් parents and sons වගේ ගත්තොත් PNSQ හැම මතක් වෙන්නේ කෑම කෑමනේ කේක් කෑම හරිද? එතකොට යාළුවනි කේක්ස් කියලා ලයින් එකක් තියෙනවා ඊළඟට ඔය ෂෝටිස් ලයින් එකක් තියෙනවා ඊළඟට බෙවරේජස් ලයින් එකක් තියෙනවා. අන්න ඒ තුනම කන්සිස්ටන්සි එක ගොඩක් වැඩි. දැන් මේ හේමාස් වගේ ගත්තොත් එයාලගේ කන්සිස්ටන්සි එක ගොඩක් අඩුයි. එක එක පැති වලට හොස්පිටල්ස් ඊළඟට මොනවාද සම්බන්ධීවක් තියෙනනේ. ඔව් ඒ වගේ ඒවා ඔය වගේ ගොඩාක් ලයින් එක එක පැත්තෙන් දැන් කම්පැනි එකට ඕනේ නම් හැම පැත්තෙම හැම ෆීල්ඩ් එකෙම රෙපියුටේෂන් එකක් දිනාගෙන හොඳ ස්ට්‍රෝං රෙපියුටේෂන් එකක් ගන්න එයාලට පුළුවන් කන්සිස්ටන්සි එක අඩු කරලා එයාලගේ ලයින් ගාන වැඩි කරලා හොඳ කන්සිස්ටන්සි එක අඩු කරන
මේකක් පෝට්ෆෝලියෝ එකක් හදන්න. හරිද? දැන් පෙරරන් සන්ස් ඒ වගේ නෙමෙයිනේ. පෙරරන් සන්ස් වල වෙන දේවල් නැහැ නේ ඔය කැමරට කැම පැත්තට බර වෙච්ච එකක්නේ. අන්න ඒ වගේ දැන් පෙරරන් සන්ස් එතකොට රෙපියුටේෂන් එක හදාගෙන තින්නේ එක පාත්‍යකින් විතරයි. නමුත් හේමාස් යුනිලිව වගේ දේවල් පාත් ගොඩකින් යාළගේ රෙපියුටේෂන් එක ස්ට්‍රොන්ග්ලි හදාගෙන තියෙනවා. අන්න ඒ වගේ කම්පැනි එකට ඕනේ මොන විදිහට රෙපියුටේෂන් එක හදාගන්න එකද කියන එක මත මේ කන්සිස්ටන්සි එක වෙනස් කරගන්න පුළුවන් යාළට. හරිද? එළවන කන්සිස්ටන්සි එක වැඩි නම් තියෙන ඇඩ්වාන්ටේජස් තමයි මැනේජ් කරන්න ලේසි. දැන් පෙරරන්සන්ස් එකදී මැනේජ් කරගන්න ලේසි. යාගේ එකම පැත්තකට බර වෙච්ච දේවල් ගොඩක් නිදී. නමුත් අර යුන්ලීව හේමාස් වගේ ගත්තාම මේ මොනවාද මැනේජ් කරන්න ටිකක් අමාරුයි. බැරි නෙමෙයි අමාරුයි අර එක එක පැති වලට යාළගේ විහිදිච්ච නිසා. හරි. ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ. හරි ඒ හතර තේරෙන්නේ නැතිනේ. width length depth depth consistency. හරිද? ඒක තමයි product mix portfolio එක. ඒ decisions යන්නේ ඒ යටතේ. ඊට පස්සේ තියෙන්නේ product line decisions. මේකෙදි product line එක කියන්නේ a group of products that are closely related because they function in a similar manner are sold to the same customer groups are marketed through the same type of outlets or fall within given price ranges ara portfolio එකේ ara එක line එකක් කියන්නේ ඒ line එකේ තියෙන products එකම function වෙන්නේ එකම විදිහට විකුණන්නේ එකම කස්ටමර් ගෲප් එකකට වෙන්න පුළුවන් පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් නමුත් සිමිලර් හරිද එතකොට outlet වල එකම විදිහට තියෙන්නේ ඒ කියන්නේ එක outlet එකේ ලයින් එකේ තියෙන ඔක්කොම තියෙන්න පුළුවන් හරිද දැන් සංසිල්ක් දැන් අර පොඩ කලින් ස්ලයිඩ් එකට යන්කෝ ඒකේ අර තිබ්බේ මේ මොනවද health care personal care වල ඔය ලක් සංසිල්ක් ප්‍රයිස් රේන්ජ් එකක් මේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් තිබ්බට එකම විදිය ෆන්ක්ෂන් වෙන විදිය වෙනම එක විදියක් අන්න ඔය වගේ ඒ ලයින් එක ඇතුලේ තියෙන ඒවා ඒ වගේ සිමිලරිටීස් තියෙනවා හරිද හරි ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ මේකෙදි එතකොට අපි ලයින් ඩිසිෂන් එක යටතේ කතා කරන්නේ ලයින් ඇනලිසිස් එක ඊළඟට ලයින් ලෙන්ත් ඔය ලයින් ලෙන්ත් එක යටතේ අපි ලයින් ෆිලින් ලයින් ස්ට්‍රෙච්චින් ගැන කතා කරනවා ඒ ලයින් ලෙන්ත් එක තවත් දික් කරන විදි ඒ තමයි ඒකෙදි කතා කරන්නේ ඊළඟ ලයින් මොඩර්නයිසේෂන් ලයින් ෆීචරින් ඊළඟ ලයින් ප්‍රූනින් ඔන්න ඔය ටික තමයි ලයින් ඩිසිෂන්ස් යටතේ කතා කරන්නේ හරි පළවෙනි එකට එමු ලයින් ඇනලිසිස් පල්ලෙහාට යංගෝ ලයින් ඇනලිසිස් යටතේ අපි කරන්නේ Managers are responsible for measuring the performance of each product in product line. ඔය එක දැන් ඔය ලයින් එකක තියෙන හැම ප්‍රොඩක්ට් එකකම පර්ෆෝමන්ස් එක මයින් එක තමයි මේ ලයින් ඇනලිසිස් එකේදි කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔය ලිප්ටන් හරි ඔය ලක්ස් හරි මොකක් හරි එකක් අරගෙන එක ලයින් එකක තියෙන එක ප්‍රොඩක්ට් එකක් අරගෙන අපි බලනවා අවුරුදු 10ක් තිස්සේ එකේ සේල්ස් කොහොමද? හරිද? ඒකේ මාකට් ෂෙයාර් එක ඒ මොකද්ද ලිප්ටන් ගත්තා ලිප්ටන් එකේ අවුරුදු 10ක් තිස්සේ සේල්ස් කොහොමද ඒකේ මාකට් ෂෙයාර් එක කොහොමද හරිද ඒකේ ප්‍රොෆිට් මාර්ජින් එක කොහොමද ඔය වගේ එක එක ඒවා බලනවා අපි ඇනලයිස් කරලා එක ප්‍රොඩක්ට් එකකට අදාළව හරිද දැන් මේකේ යට තියෙන්නේ ප්‍රොඩක්ට් අයිටම් කියන එක එක ප්‍රොඩක්ට් එක දැන් ඔය එක ප්‍රොඩක්ට් එක කොයි තියෙන්නේ එක ප්‍රොඩක්ට් එකක සේල්ස් තියෙන දම් පාටි ඊළඟට ප්‍රොෆිට් තියෙන්නේ නිල් පාටින් ඔය වගේ හැම ප්‍රොඩක්ට් එකකටම ඔය වගේ අපි ලයින් ඇනලිසිස් එකක් කරන්න ඕනේ ඊට පස්සේ මේකෙදි අන්තිමට අපි බලන්නේ මේ ලයින් එකේ තියෙන ස්ට්‍රොง අයිටම් මොනවාද වගේම වීක් අයිටම් මොනවාද කියලා හරිද ස්ට්‍රොง නම් අපි ඒක තවදුරටත් පවත්වාගෙන යනවා වීක් නම් අපි ඒක බලනවා මේක තියාගන්නවද අපිට මේක තව වැඩි කරන්න පුළුවන්ද නැත්නම් අපි මේක අපේ ලයින් එකෙන් අයින් කරලා දානවද කියලා හරිද
එවැගේම අපි මේක කාලෙන් කාලට ඒක මැනේජර්ස් ලගේ තීරණයක් කොයි කාලෙටද අපි මේව කරන්නේ ඒ වගේ කියන ඒවා කොහොම හරි ඕවර්ඕල් මුළු ලයින් එකේම ඕවර්ඕල් පර්ෆෝමන්ස් එක ගන්න පුළුවන් මේ ලයින් එකේ තියෙන තනි ප්‍රොඩක්ට් වල පර්ෆෝමන්ස් එක බලලා හරිද ඒක තමයි ලයින් ඇනලිසිස් එකේදී කරන්නේ හරි ඊළඟ එක ලයින් ලෙන්ත් එක ලයින් ලෙන්ත් එක යටතේ මං කිව්වේ දෙකක් කතා කරනවා කියලා අපේ ලයින් එකේ තව කොච්චර දික් කරනවද කියන එක යටතේ ලයින් ෆිලින් ඇන් ලයින් ස්ට්‍රෙචින් හරිද එතකොට පළවෙනි එක විදිහට අරන් ලයින් ස්ට්‍රෙචින් ගැන ලයින් ස්ට්‍රෙචින් එක අපිට ක්‍රම තුනකින් කරන්න පුළුවන් එතකොට ලයින් ස්ට්‍රෙචින් කියන එක මං කියන්නම් ලයින් ස්ට්‍රෙචින් කියන්නේ කම්පැනි එකක් අපේ ලයින් එකට අමතරව තව මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අපේ ලයින් එකේ රේන්ජ් එක තියෙනවානේ ඒක රේන්ජ් එක වෙන්න පුළුවන් එක ප්‍රයිස් එකකින් නැත්නම් ක්වොලිටි එකකින් හරිද ඒ තියෙන සාමාන්‍ය රේන්ජ් එකට වඩා තව මොනවා හරි විදිහට ප්‍රොඩක්ට් ඇඩ් කරන්න පුළුවන් හරිද දැන් මං කන් ක්‍රම තුනකට කරන්න පුළුවන් කියලා simply stretching කියන එක මතක තියාගන්න company lengthens its product line beyond its current range ඒ current range එකට අමතරව ඒකට වඩා වෙනස් විදිහකට තව ප්‍රොඩක්ට් එකතු කරනවා එතකොට ඒ current range එක එක්ක වෙන්න පුළුවන් price එක නැත්නම් quality එක හරිද එතකොට ක්‍රම තුනක් කිව්වහම පළවෙනි ක්‍රමේ down market stretching කියන එක ඒකෙදි වෙන්නේ down කිව්වහම අපි තියෙන තත්ත්වයට වඩා තව පල්ලෙහාට අපි අදිනවා හරිද අපේ තියෙන තත්ත්වයට වඩා ඒ කියන්නේ අපි දැන් හිතමු අපේ කම්පැනි එක තියෙන්නේ කම්පැනි එකේ ප්‍රොඩක්ට් එක හදන්නේ high range එකක් යටතේ හරිද ඒ කියන්නේ high quality නැත්නම් high price හරිද ඒකේ high quality එක එතකොට අපි ඒක down stretch කරනවා කියන්නේ අපි ඒක තවත් quality එක අඩු කරලා මොකක් හරි අඩු quality එකකට අපේ ප්‍රොඩක්ට් එක දෙනවා නැත්නම් අපි ඉන්නේ medium range එකේ නම් low range එකකට යනවා හරිද example එකක් ඇංකවල ඇංකවල මොකද ෆොන්ටෙරා කම්පැනි එකෙන් ඇංක කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා ප්‍රොඩක්ට් ස්ටෑන්ඩඩ් විදිහට තියෙන එකක් හරිද එයාලා රසපදම කියලා එකක් ගෙන්නන්නේ ගෙන්නවනේ ඒක මොකද්ද එයාලා ඒක ලෝ රේන්ජ් එකක් නේ ගොඩාක් අඩු මට්ටමකට නේ එයාලා ගෙනාවේ රසපදම කියන්නේ මොනවද ඒවයි අර ගංගර මේ වෙන මොකක්ද එකක් හදලා ඒකේ ඉතුරු වෙන ඒවෙන් හදනවද මොනවාද මොනවාද එහෙම සීන් එකක් තියෙන රසපදම රහ නැහැ නේද අන්න ඒ වගේ තියෙන රේන්ජ් එකට වඩා තියෙන ක්වොලිටි එක අඩු කරලා එහෙම නැත්නම් ප්‍රයිස් එක අඩු කරලා එයාලා වෙන රේන්ජ් එකකට යනවා හරිද රසපදම එක්සැම්පල් එකක් තව මොකක්ද මේ රීඩින් මැටීරියල් එකේ තියෙනවා මර්සිඩීස් වල දැන් පොඩ සාමාන්‍යයෙන් හයි රේන්ජ් එකේ වනේ වාහන ඒගොල්ලෝ CLA ලයින් කියලා වාහනයක් يعني වාහන රේන්ජ් එකක් තියෙනවා ඒක ඒගොල්ලෝ ගොඩක් ටාගට් කරන්නේ මීඩියම් රේන්ජ් එකක් හරිද ඒකත් එක්සැම්පල් එකක් ඊළඟට මේ Nokia වගේ වගේම Samsung ඒවත් මෙන්න මේ ලයින් ස්ට්‍රෙචින් එක ඩවුන් මාකට් ස්ට්‍රෙචින් එක භාවිත කරනවා දැන් මරු දැන් මේක ගොඩක් බලන්නේ දැන් මෙයාලට දැන් අපේ කම්පැනි එක හයි රේන්ජ් එකේ තියෙනකොට පල්ලෙහා මීඩියම් හෝ ලෝ රේන්ජ් එකේ තියෙන ඒවා හොඳට අපිට මේ ප්‍රොෆිට් ගන්න පුළුවන් හොඳට අල්ලගත්තු ප්‍රොෆිට් ගන්න පුළුවන් වගේ නැත්තම් කම්පීටර්ස් ලා ඒවා ගොඩක් ඉන්නවා නම් අපිට හොඳට කම්පීට් කරන්න පුළුවන් නම් අපි මේ ලෝ රේන්ජ් එකට යනවා දැන් මරුටි සුසුකි කියන ඒවා අර මේ ලෝව ඉන්කම් ලෙවල් එකක් තියෙන අයටනේ මරුටි සුසුකි ඒවා ගොඩක් අපි මේ ගන්න. එතකොට ටොයෝටායි හොන්ඩා කියන ඒවා මේ එන්ටර් වුණා මේ ආවා මේ මාකට් එකට. ඒ කියන්නේ මීඩියම් ලෝ ලෙවල් රේන්ජ් එකට ආවා අර කම්පිටිෂන් එක නිසා. හරිද? දැන් යාලා එක්ක හොඳට කම්පීට් කරන්න පුළුවන් නිසා මෙයාලත් බැලුවා අපිත් මේ වගේ අපේ ක්වොලිටි එක අඩු කරලා ප්‍රයිස් එක අඩු කරලා අපේ ප්‍රොඩක්ට් එකක් දැම්ම අපිට අසොදර කම්පීට් කරන්න පුළුවන් කියලා අර high level එකේ හෝ medium level එකේ ඉන්න අය
ප්‍රොඩක්ට් අර ක්වොලිටි එක හරි ප්‍රයිස් එක හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක රන් කරලා වෙනම ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා. අන්න ඒ වගේ තමයි Toyota Honda කියන එකත් කරේ. අර Maruti Suzuki අන්න ඒ වාහන දිහා බලලා මේගොල්ලෝ low type එකට ප්‍රොඩක්ට් එකක් දැම්මා. හරිද? මේක දාන්න හේතු තමයි අර මාකට් මාකට් එකේ මේ තියෙන මේ සිදුර වහන්න. හරිද? තව කම්පියුටර් කෙනෙක් ඇවිල්ලා ඒක ඒ මේ අවස්ථාව ගන්න කලින් මෙයාලා ඒ තියෙන අඩුව වහන්න මෙයාලා ලෝව ලෙවල් එකටත් යනවා. හරිද? අර හයි ලෙවල් එකේ මෙයාලා හොඳට හිටියට හොඳ බ්‍රෑන්ඩ් එකක් ඉදිරි හිටියට අර පල්ලෙහා ලෙවල් එකේ තියෙන අඩුව වහන්න මෙයාලා ලෝව ලෙවල් එකට තව එයාලගේ ප්‍රොඩක්ට් එකක් දානවා. හරිද? ඒක එක හේතුවක්. To plug a market hole that otherwise it would attract by a new competitor. New competitor කෙනෙක් ඒක attract කරගන්න කලින් මෙයාලා ඒ පල්ලෙහා මට්ටමට යනවා. ඊළඟ හේතුව තමයි to respond to a competitor's attack on the upper end. අර මෙයාලා ඉන්නේ දැන් high level එකේනේ. අන්න ඒක මත තියෙන competition එකට හොඳට compete කරන්න, ඒකට හොඳට face කරන්න මෙයාලා හොඳ තත්ත්වයක් ලබා ගන්න නම් යාළට තවත් sales වැඩි කරගෙන හොඳට නමක් brand එකක් විදිහට නම දිනා ගන්න බෑ. ඉතින් එයාලා අර පහළ low level income එකක් තියෙන කට්ටියගේ අතරත් ප්‍රසිද්ධ වෙන්න තමයි මේ level එකට මේ range එකට ගිහිල්ලා බාණ්ඩයක් දෙන්න හදන්නේ. හරි. එතකොට එයාලට අර upper end එකේ තියෙන competition එකත් එක්කත් හොඳට compete කරන්න පුළුවන්. තුන්වෙනි reason එක තමයි add low end products because it finds faster growth taking place in the low end segments. දැන් ඔය higher level එකට වඩා lower level එකේදී ගොඩක් හොඳ growth එකක් ලබා ගන්න පුළුවන්. මොකද ගොඩාක් අය දැන් අපේ රටෙත් එහෙමයි සාමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය අයනේ අර මේ high level income එකක් තියෙන අය සාමාන්‍ය ලංකාවේ අඩුයිනේ. ඉතින් අර පල්ලේ අර හොඳ මේ මොනවද එයාලගේ sales වැඩි කරගන්නත් පුළුවන් මේ low end segment එකත් එයාලා target කරා. අන්න ඒ හේතු තුන තමයි මෙයාලා මේ down market stretching වලට එන්න හේතුවක්. එකක් අර market hole එක වහන්න නැත්නම් competitor ඒක attract කරගන්න කලින් market hole එක වහන්න. ඊළඟ එක අර upper end එකේ තියෙන competition එකට හොඳට face කරන්න. ඒ වගේම අර පල්ලෙහා lower end එකේ තියෙන lower end එක නිසා අපිට sales තව ගොඩක් වැඩි කරගන්න පුළුවන් නිසා. හරිද? ඒක තමයි down market stretching වලදී කරන්නේ. හරිද? ඊළඟ එක up market stretching. මේකේ අනිත් පැත්ත. අපි ඉන්නේ පල්ලෙහාට අංකවලදී මේකේ අපි ඉන්නේ lower range එකේ හරි medium range එකේ හරි නම් අපි ඊට වඩා උඩ තැනකට යන්න හදන. lower range නම් අපි medium range එකට යනවා. medium range එකේ නම් අපි අන්නේ ඒ අපි යනවා high range එකට. අන්න ඒ වගේ ඉන්න current product එකට වඩා හොඳ prestige product මොන හරි තව මොන හරි වැඩි දියුණු කරලා ඊට වඩා higher margin එකකට අපි යනවා. හරිද? අපි මේ මේකෙදී අපි කම්පැනි එකක් higher end එකකට එන්නේ to achieve more growth. growth එක වැඩි කරගන්න. මොකද දැන් හොඳ status එකක් හොඳ image එකක් ඇති වෙනවනේ පොඩ්ඩක් හොඳ quality එකකට හොඳ price එකකට ගියොත්. හරිද? ඊළඟට to achieve more growth ඊළඟට to add prestige to their current products. අපේ දැනට තියෙන product එකට හොඳ මේ වටිනාකම credit එකක් ලැබෙනවා prestige එකක් ලැබෙනවා මේ අපි high level එකට ගියොත්. හරිද? ඊළඟට මේ to reap higher margins. හොඳ margin එකක් ගන්න පුළුවන් අපේ මේ quality එක වැඩි කරලා price එක වැඩි කරලා. අන්න ඒ හේතු තුන නිසා මේ up market stretching කියන method එකටත් company එකක් යනවා. දැන් example එක මේක තියෙන විදිහට no limit. no limit කියන්නේ සාමාන්‍යයෙන් medium low හරි කියන්නේ සාමාන්‍ය මට්ටමේ තියෙන එක. ඒතකොට glitz කියන්නේ ඒකට වඩා ටිකක් වැඩි. ඒකේ quality එක එවගේම ප්‍රයිස් එක ටිකක් නෝ ලිමිට් වලට වඩා වැඩි. හරිද? ඊළඟ තව එක්සැම්පල් එකක් තමයි මේ Toyota වල. Toyota වල Lexus කියන්නේ යාලා ගොඩක් හයි රේන්ජ් එකකට ගියපු අවස්ථාවක්. Toyota සාමාන්‍යයෙන් සාමාන්‍ය මට්ටමේ තියෙනවා ඊට වඩා කියන්නේ
හයි ලෙවල් එකක තියෙනවා නමුතර ඊටත් වඩා හයි ලෙවල් එකකට ගියා ලෙක්සස් කියන එක හරිද අන්න ඒක තමයි අප් මාකට් ස්ට්‍රැටජි අපි ඉන්න තත්ත්වයට වඩා තව ටිකක් උඩට යන එක හරිද හරි ඊළඟ එක ටූ වේ ස්ට්‍රැටජි ටූ වේ ස්ට්‍රැටජි කියන්නේ මේ දෙපැත්තටම යනවා අපි ඉන්නේ මීඩියම් රේන්ජ් එකේ නා අපි හයි රේන්ජ් එකටත් යනවා ලෝ රේන්ජ් එකටත් යනවා හරිද අපි ඉන්න තත්ත්වේ මීඩියම් හෝ වේවා කොතන හෝ වේවා ඒ ඉන්න තැන ඉඳන් ඊට වඩා උඩටත් අපි යනවා ඊට වඩා යටටත් යනවා හොඳම එක්සැම්පල් එක වොක්ස්වැගන් වොක්ස්වැගන් කියන වාහන වාහන වල සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක ඉන්න අයනේ එතකොට ඒගොල්ලෝ Audi කියන එක එයාලගේ හොඳම තැන හරිද Audi කියන්නේ හොඳම එයාලගේ තියෙන බෙස්ට්ම එක ඊළඟට Polo කියලා එකක් ගැහුවා එයාලා ඒක පොඩ්ඩක් ක්වොලිටි එක අඩු කරලා අරකට වඩා ප්‍රයිස් එක අඩු කරලා එහෙම යන්නේ හරිද උතෝර වොක්ස්වැගන් ඒ ටූ වේ ස්ට්‍රෙචින් කියන මෙතඩ් එක පාවිච්චි කරා හරිද එතකොට ලයින් ස්ට්‍රෙචින් කියන එක යටතේ ඔන්න තුන තියෙන්නේ. එතකොට එක්සැම්පල් මතක තියාගන්න. එයාලා ඒකට යන්නේ කියලා, ඒ කියන්නේ යන්න හේතු අන්න ඒව මතක තියාගන්න. ඒවෙන් ලැබෙන යාලට ඇඩ්වාන්ටේජස් අන්න ඒ ටික මතක තියාගන්න ඔය විස්තර කරන්න ආවොත්. හරිද? එතකොට මේකෙදි දැන් ලයින් ස්ට්‍රෙචින් වල අපිට කියන්න බෑ හැමතිස්සෙම මේ අපි අලුත් ටාගට් මාකට් එකක් ඉලක්ක කරගෙනම මෙතනට යනවා කියලා. මොකද සමහර මොකද්ද සමහර තත්ත්ව මත මේගොල්ලන්ට මේ ස්ට්‍රෙචින් කියන දේ ගන්න වෙනවා. දැන් ඔය ඉකොනොමික් රිසෙෂන් වලදී ඒ වගේ දේවල් වලදී මේක අර ටාගට් මාකට් එකක් ෆෝකස් කරලම කරන දෙයක් නෙවෙයි. ඉකොනොමික් රිසෙෂන් එකක් ආවොත් මෙයාලා මේ දේ කරන්න පුළුවන්. හරිද? ඕක තමයි හේක යටතේ තියෙන්නේ. මේ මොකද මිෂෙල් කරන්නේ? ඉතුරු ටික කරන්නද නැත්නම් මේ ඊළඟ දවසේ කරනවද? අටමාරයිනේ. අනිත් අය මොකෝ කියන්නේ? මට මාවේ ටිකක් තියෙනව නේද මෙන් මේ ආශා කරමු නේද කරන්න දෙයක් නැහැ ඔව් කරමු නේ ආශා බලන්න නෑ මට ප්‍රශ්නයක් නැහැ පොඩක් තියනවද ටිකක් තියෙනවා ඉතින් මේ ඔයාලට අමාරු වෙනවද අපර සතේ කරමු අවුලක් නැහැ නෑ මට වගේ ලයින් ෆිලින් කියන්නේ තර ලයින් ලෙන්ත් එක වැඩි කරන එක ක්‍රමයක්. හැබැයි මේකෙදි දැන් මම කියවනේ ලයින් ස්ට්‍රෙචින් එකේදී අපි කරන්නේ එයාලා ඉන්න රේන්ජ් එකට වඩා වෙන රේන්ජ් එකකට යන එක කියලා. අපි අර ක්‍රම තුන යටතේ කතා කරා. වෙන රේන්ජ් එකක්, ප්‍රයිස් එක හෝ ක්වොලිටි එක යටතේ එයාලා යනවා කියලා. නමුත් මේ ලයින් ෆිලින් කියන්නේ ඒක නෙමෙයි. ලයින් ෆිලින් කියන්නේ a firm length in its product line by adding more items within the present range. එකම රේන්ජ් එක යටතේ එකම රේන්ජ් එක කියන්නේ එකම ක්වොලිටි එක එකම ප්‍රයිස් එක යටතේ තව අයිටම් ඇඩ් කරනවා හරිද අන්න ඒක තමයි ලයින් ෆිලින් එකේදී කියන්නේ ලයින් එක තවත් ෆිල් කරනවා වගේ ඒක ෆිල් කරහම ෆිල් කරන එකේදී අපි මතක තියාගන්න එකම රේන්ජ් එකේ තමයි එකම ක්වොලිටි එක එකම ප්‍රයිස් රේන්ජ් එකේ තමයි මෙයාලා ඉන්නේ කියන එක හරිද එතකොට මෙයාලා මේ ප්‍රොඩක්ට් ෆිල් කරන්නේ එයාලගේ ෆීචර්ස් හරි ඇට්‍රිබියුට්ස් හරි ෆන්ක්ෂනාලිටි ඔන්න වගේ එක එක ඒවා වෙනස් කරලා හරිද ඒ වගේම දැන් මේකෙදි ටාගට් ඔඩියන්ස් එකත් එකමයි අපි ගත්තේ ගැහණු අයව නම් මේ ප්‍රොඩක්ට් එක ටාගට් කරේ
එහෙනම් අර ඉතුරුවට අපි ෆිල් කරන අනිත් ප්‍රොඩක්ට් වලිනුත් අපි ටාගට් කරන්නෙම ගෑනු අයව තමයි. දැන් මේ මේකේ එක්සැම්පල් එකේ ලක්ස් එකේ එක එක මොනවාද කලර්ස් වලින් එක එක ෆ්‍රේග්‍රන්ස් වලින් ආවහම ඔය හැම එකම ගෑනු අය ගහන්නනේ. ඒ වගේ එකම ටාගට් ඔඩියන්ස් එක තමයි අපි කේට කරන්නේ මේක. ඉතින් හරිද? මාකටිං ප්‍රොමෝෂන් අන්න ඒ වගේ දේවලුත් එකයි මේකේ. example දැන් ඔය cosmetic brands උත් එහෙමයි. mascara කියයි, eye pencil, nail paints, lipstick, lip balm ඔය එකම Janet example එක ගත්තොත් Janet වලින් ඔය හැම එකම එනවා. යාලා ලයින් එක ෆිල් කරන්න එකම කැටගරි එක. යටතේ හරිද? දැන් lipstick වල එක එක මේ අර එන්නේ එක එක සුවඳ වල එන විදියට අන්න ඒවා. ලිප් බාම් කිව්වොත් එනවා අර එක එක අවස්ථා තුනකට අර නාද අර හැම යන අර ලිප් බා ලිප් හැම යන ඒවා තියෙන අන්න ඒවට ඊළඟට ලිප් කළු ඒවට ඊළඟට ඔය එක එක විදිහට එකම ප්‍රොඩක්ට් එක 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 පැති වලට හරවලා එනවා. හැබැයි එකම රේන්ජ් එක තියෙන්නේ. හරිද? මේවට හේතු තියෙනවා. ඇයි මේ අපි ලයින් ෆිලින් එකක් කරන්න කියන්නේ? ලයින් ෆිලින් එකට හේතු රීසන්ස් තමයි එක රීච් එක්ස්ට්‍රා ප්‍රොෆිට්ස්. තව ප්‍රොෆිට්ස් ගන්න පුළුවන් අපි මේව කරොත්. දැන් ඔය ලක්ස් ගත්තොත් ලක්ස් සාමාන්‍යයෙන් හිතමු සාමාන්‍යයෙන් ඉස්සරින් නම් තිබි රෝස පාට කියලා. ඊපස්සේ මෙයාලා එක එක ඇඩ්වර්ටයිස්මන්ට් දාලා අර විදිහටම ඇඩ්වර්ටයිස්මන්ට් දාලා දානවා දම් පාට එක. එතකොට දැන් අර රෝස පාට ගන්න කැමති නැති රෝස පාට වල මොනවාද ඉන්ග්‍රීඩියන්ට් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මොකද්ද මන්ද රෝස කියලා හිතමු. රෝස සුවඳට අකමැති අය අර දම් පාට ලැවෙන්ඩරනේ ලැවෙන්ඩර සුවඳට කැමති අය ඒක තවත් ගන්න. එතකොට අර එක්ස්ට්‍රා ප්‍රොෆිට්ස් ඇති වෙනවනේ. අන්න ඒක එක හේතුවක්. ඊළඟට සැටිස්ෆයින් ඩීලර්ස් ඩීලර්ස්ලා සැටිස්ෆයි කරන්න. ඊළඟට යූසින් එක්සස් කැපැසිටි. තව කම්පැනි එකේ කැපැසිටි එක තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බීන් ද ලීඩින් ෆුල් ලයින් කම්පැනි. අර මං ඉස්සෙල්ලා කිව්වේ කම්පැනි එකට ඕනේ එක පාත් එකක හොඳට රෙපියුටේෂන් එක හදා ගන්න නම් ඒ ලයින් එකම අපි වැඩි කරගෙන යන්න පුළුවන්. ඒතර දැන් ඔය වගේ හැම පැත්තටම බලලා ලක්ස් එක ප්‍රොඩක්ට් ලයින් ෆිලින් කරාම එයාලට හොඳට ෆුල් ලයින් ලීඩ් එකක් ගන්න පුළුවන්. වෙන ප්‍රොඩක්ට් එක දැන් රාණි වගේ ගත්තොත් එක කැටයයි තියෙන්නේ. එයාලගේ ලයින් ෆිලින් එකක් නැහැ. මම දන්න තරමින් එතකොට මෙයාලට දලානි වලට වඩා ලක්ෂයකට හොඳ ලීඩ් එකක් තියෙනවා. හරිද? ඒ වගේම ප්ලග්ඉන් හෝල්ස් ටු කීප් අවුට් කම්පිටිටර්ස්. කම්පිටිෂන් එක අඩු කරන්න මේ ලයින් ෆිලින් එක කරනවා. ඒ වගේම ටේක් ඇඩ්වාන්ටේජ් ඔෆ් ද ගැප් ඉන් ද මාකට්. මාකට් ගැප් එකට ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් මාකට් ගැප් එක ෆේස් කරලා. හරිද? මේව තමයි හේතු. රීච් එක්ස්ට්‍රා ප්‍රොෆිට්ස් satisfying dealers using excess capacity being the leading full line company plug in holes to keep out competitors take advantage of the gap in the market හරිද මේව තමයි හේතු firm එකට market share එක වැඩි කරන්න brand value එක වැඩි කරන්න හේතුවක් මේ line filling කියන එක හරිද ඔය ටික තමයි line filling යටතේ කතා කරන්න තියෙන්නේ ඊළඟට එන්නේ line modernization මේකෙදී companies plan improvement to encourage customer migration to higher valued higher priced items මේකෙදී company එකක් හැමතිස්සෙම එක එක ඉම්ප්‍රූව්මන්ට් කරනවා කස්ටමර්ව මේ එක එක ලෙවල්ස් වලට යවන්නේ. දැන් ඔය Samsung වල එක එක වර්ෂන් එනවා Android වල වර්ෂන් එනවා කාලෙන් කාලට. එතකොට මෙයාලා මේ එකම සේම් ප්‍රොඩක්ට් එකට ඒ ඉම්ප්‍රූව්මන්ට් එක එක ඉම්ප්‍රූව්මන්ට්ස් දානවා කන්සියුමර්ස් ලා කොහොම හරි මේ ඉම්ප්‍රූව්මන්ට්ස් වලට යවනවනේ. අපිට අපේ ෆෝන් වලට එක එක වර්ෂන් එනවා දා ගන්න. එතකොට අපි එක අපිට එක කොහොම හරි අනිවාර්යෙන්ම යන්න එපැයි. හරිද? අන්න ඒ වගේ ඉම්ප්‍රූව්මන්ට්ස් කරන එක තමයි ලයින් මොඩර්නයිසේෂන් එකේදී කරන්නේ. හරිද? ම්ම්
එවගේම මේකෙදි consumer preference එකට අනුව product එකේ shape එක වෙනස් කරන ඒවත් ගන්න පුළුවන්. Product performance වෙනස් කරනවා, product එකේ shape එක වෙනස් කරනවා, ඊළඟට එක එක packages දෙනවා product එකට. මේවා consumer ගේ preference මත මේ line modernization කරනවා. කියන්නේ එකම product එකට තව මොනවා හරි addition improvements කරනවා. හරිද? මේක තමයි ඔය හොඳම example එක. Samsung වල එක එක version, Android version එනවා, ඊළඟට ඔය laptop වල Microsoft එක එක version එනවා. අන්න ඔය වගේව line modernization. හරිද? ඊළඟ එක line featuring. Line featuring කියන්නේ මුළු entire product line managers typically decide one or few items in the line to feature. මුළු හැම මුළු ලයින් එකෙම මොකක් හරි එකක් හෝ දෙකක් ප්‍රොඩක්ට් එකක් අපි භාවිතා කරනවා ඒ වෙනුවෙන් පෙනී සිටින්න. හරිද? දැන් එක්සැම්පල් එකක් ඔය පොලිටිෂියන්ස්ලා එක පොලිටිකල් පාටි එකක් නියෝජනය කරන එක පොලිටිෂියන් කෙනෙක්ගේ. අන්න ඒ වගේ මේ එක මුළු ලයින් එකම වෙනුවෙන් එක ප්‍රොඩක්ට් එකක් හෝ දෙකක් පෙනී සිටින එක. දැන් ඔය මේක අරන් තියෙන ක්ලෝගාඩ් කියන එක ක්ලෝගාඩ් එකේදී මේ ඔය සාමාන්‍යයෙන් තියෙන්නේ රතු පාට එකනේ මම මතකයි සාමාන්‍යයෙන් ඇඩ් වල යන්නේ ඇඩ් යනවා මං හිතන්නේ අර මේකෙදි ගොඩක්ම ගන්නෙ මේක මේ රීටේල් ෂොප් වල ෆීචරින් කරන එකද මන්දා එක ප්‍රොඩක්ට් එකක ලයින් එකේ එක ප්‍රොඩක්ට් එක මුළු ලයින් එකම පෙන්නුම් කරන විදියට පාවිච්චි කරන එක තමයි ලයින් ෆීචරින් කියන්නේ. මම හිතන්නේ ක්ලෝගාඩ් අරන් තියෙන එකක් දන්නේ සාමාන්‍යයෙන් ක්ලෝගාඩ් අර රතු පාට එක නේද ප්‍රසිද්ධ. මම හිතන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඒකෙදි කියන්නේ. එතකොට මේ ඒ ප්‍රොඩක්ට් එක අනුව මුළු ලයින් එකටම ඉම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන් කන්සියුමර්ගේ ඒ තනි ප්‍රොඩක්ට් එක හරහා. හරිද? ඊළඟ එක ලයින් ප්‍රූනින්. ලයින් ප්‍රූනින් line pruning කියන්නේ involves the deliberate decision to cut down the number of items in a product line. ඒ product line එකේ ලාභ උපයන්න නැති ඔන්න ඔය වගේ low profits තියෙන එක අපි අයින් කරලා දාන line එකෙන්. අර මුලින්ම අපි decision කරේ line analysis එකේ ඒකදී අප performance බලවන්නේ. අනේ performance මත weak item එකක් අපිට line එකෙන් අයින් කරලා දාන්න පුළුවන්. example එක මේ apple puff කියන එක. ඇපල් පෆ් කියන එක මුලින්ම අර ජරා රාමන් දන්නේ නැහැ මං දන්නේ ඒක රහ නැතුව ඇති ඒක නිසා එයාලා ඒ ලයින් එකෙන් මේක අයින් කරා දැන් ඒක නැහැ අන්න ඒ වගේ ලයින් එකෙන් අයින් කරන්න පුළුවන් හරිද නමුත් අපිට මේ ලයින් එකෙන් අයින් කරන්න නැතුව ඒව තියාගන්න පුළුවන් එයාලට පාඩුවක්නේ ඉතින් ඒක පොඩ්ඩක් හරි අඩුම ගානේ චුට්ටක් හරි කවර් වෙන විදිහට ඒව තියාගෙන පුළුවන් ඔය සමහර ප්‍රොඩක්ට් එක ෆ්‍රී ලබා දෙන්න අපේ තියෙන ප්‍රොඩක්ට් එකක් විකුණුම් සේල්ස් වැඩි කරන්න නම් අපිට මේ මොනවද සේල් වෙච්ච ප්‍රොඩක්ට් එක ඒකත් එක්ක දෙන විදිහට අපිට ඇටච් කරලා දෙන්න පුළුවන් හරිද අන්න ඒ වගේ තියාගන්න පුළුවන් ලොස් මේකින් ප්‍රොඩක්ට් එකක් අර වෙන ප්‍රොඩක්ට් එකක් විකුණන්න ලේසිවට තියාගන්නත් පුළුවන් ලයින් ප්‍රූනින් කියන්නේ හැබැයි අයින් කරන එක නැත්තම් අයින් කරලා අපිට ඒ අයින් කරන එක වෙන ප්‍රොඩක්ට් එකක් එක්ක එකතු කරලා විකුණන්න පුළුවන් හරිද ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන ලයින් ඩිසිෂන්ස් වල ඊළඟට යන්කෝ තේරෙන්නේ නැති නේද ලයින් ඩිසිෂන්ස් එතනින් මේක ඉවරයි එහෙනම් බ්‍රෑන්ඩින් ඊළඟ දවසේ ඉඳන් කතා කරන්නන්නේ අලුත්ම එකක්නේ දැන් ඔය මේ මං කිව්වේ ප්‍රොඩක්ට් and service decision වල ප්‍රධාන තුන තමයි individual product decision එක product line product mix කතා කරා අපි portfolio එක ඊළඟට product line දැන් මෙච්චරලා කතා කරා line analysis length modernization feature in එකම line එකක් ඇතුලේ අපි කරන්න පුළුවන් දේවල් ඒ ඊළඟට individual product decision එක යටතේ තමයි අපි කතා කරේ අර stages ටික product levels ටික ඊට පස්සේ ඒකෙම දෙයක් තමයි මේ branding කියන එකත් අයිති වෙන්නේ මොකද
ඉන්ඩිවිජුවල් ප්‍රඩක්ට් ඩිසිෂන් එකේදී තමයි අපි කරන්නේ මුලින්ම ප්‍රඩක්ට් එක. ඒ ප්‍රඩක්ට් එකේ ඇට්‍රිබියුට්ස් අනම්මනන් ටික කතා කරලා ඊට පස්සේ යන්නේ ඒකේ බ්‍රෑන්ඩින් පැත්තට. ඊට පස්සේ යන්නේ පැකේජින් එකට. ඊට පස්සේ ලේබ්ලි. ඊළඟට සපෝට් සර්විස්. ඔන්න ඔය මොනවද? ඔය කරුණු ටික ඔය මේ මොනවද? ඔය ටික තමයි ඉන්ඩිවිජුවල් ප්‍රඩක්ට් එකක් ප්‍රඩක්ට් ඩිසිෂන් එක කරද්දි කතා කරන්නේ. එහෙනම් මේ බ්‍රෑන්ඩින් කියන එක ඉඳන් ඊළඟ සතිය කරමුනේ. හරි නේද මිෂෙල්? හරි හරි අමාශි, thank you. හරි thank you.